ලු දෙනාටම තෙරුවන් සරණයි අද සිත්නෙත් අසපුුවෙන් ඔබට මේ උතුම් ධරමය දානයක් ලෙස ලබා දෙන්නේ නිට්ටඹුව නාමල්වත්ත පදිංචි DPආරිියදාස සහ BH කරුණාවති යන දෙපලත් අංක දෙසය හදලිස් අටෙන් තිස්පහ මොර කලේවත්ත සඳලංකාව ලිපනයේ පදිංචි ප්‍රහහිණී කරුණාසේන මහත්මිය දයා අභේකෝන් මහත්මිය ඇතුළු මේ පින්වත් පිරිස. දැන් අපි සියලු දෙනාම සිත නිවාගෙන මේ උතුම් ධරම කතහාාවට සබන් දෙමු පළමු කොට දේවාරාධනාව සිද්ධ කරලා දෙවියෝ මේ උතුම් බණපදේශ්‍රවනය කරන්නට දිවකන් යොමත්වා කියලා අපාරාධනා කරමු. සමන්තා චක්කවා ලේසු අත්ත්‍රාගටචන්තු දේවතා සදධම්මංමුණි රාජස්ස සුනන්තු සගගමොක්හදම් ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා සුවිී සුදධ සීලේසු සින්ධුපමස්ස සමාධි ධම්මේසු පටටවී සමස්ස අනන්ත ඥානේසු ගගනුපමස්ස නමාමි සිරසාසිරිගෝතමස්ස පිරිසිදුු සිල් කඳ සමුදුර සේමා. නිසාල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක්සේමා සිරිපා අभියස පිණිපාවේවා මෝහන්ධ කාරේසු සුරියුපමස්ස සංසාර සෝතේසු සේතෝපමස්ස දෝසපපවාහේසු මේ ගූපමස්ස නමමි සිරසාධම්මමතස්ස මොහන්දුුර සිදෙල්ලන ලාහිරු සේමා සසරදියඹ මැද පහුරක් සේமா කෙලෙසන් කිලුටු හල වැස්සක්සේමා සද හම්රුවනට පිණිපාවේවා පටි පත්ති සාරසු සම්මාටිතස්ස ුभූත මගගේසු යානගතස්ස කුසලේසු ධම්මේසු කෙතුපමස්ස නමමි සිරසා සුගතෝරසස්ස පිල්ලිවෙන් සරුවෙයි සුවදක්සේම දම්රස ධනවයි මිහිරකුං සේම පින් ගඟගලන නිම්නය සේම මහසංගරුවනට පිණිපාවේවා සාධු සාධසාධු. නমতাස්্যে ভাগেবেত আহাত சম্মাসাম্බුদ্ধাස්্যে නমতাස්্য ভাগেবেত আহাত சম্মাসাম্බුদ্ধাස්্যে නমতাස්ස ভাগেವত আরেহাত සම්මාසම්බුද්දස්ස දස මේේ භික්හවේ ධම්මා ඉටන්ටාකන්තා මනපා දුල්ලභා ලෝකස්මින්ති අතිපූජනීය මහා සංගරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත වතුනි කරුණා දයාවෙන් සිසිල්පත් හදවතක් ඇති වීතරාගී බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තරම් මිහිරක් මේ මිහි මඩලේ වෙන ඇත්තෙ නෑ බුදුරජාණන් වහන්සේ නැති ලෝකය අඳුරු ගුහාාවක් වගේ වෙලාවට උදාවනත් පුන් සඳපායා ආවත් බුදුරජාණන් වහන්සේ නැත්නම් අපි කාටවත් කිසීම සැනසිල්ලක් නෑ. ජීවිතයෙන් ජීවිතයට එක ජීවිතයක් තුළවුනත් වයස්ගතවෙලා මරණ මං්චකේට යද්දි වටිනාකම වැඩිවන යම් වස්තුවක් අපට මුණ ගැසුනනම් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මයි ඒත් අත්හාගත ධර්මය මයි ඒ ධර්ම මාර්ගයෙන් ජීවිත සුවපත් කරගත්ත මහා සංඝරත්නය මයි ඒ කිසිදා නොගෙවෙන්න අම්මිල්ල වස්තුවයයි කිව යුතු උත්තමලාභය ඔබේ මගේ ජීවිතයට ලැබුණ ඔ සලු දෙනාම ඒ ගැන කල්පනා කරන්න කසාවතින් ගත සරසාගන්නට හැමකාලයකම අවස්ථථාව ලැබෙන්න්නේෙ නෑ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් අභියසින් විසිරෙන කිරන කැටි දෙස බලන්න හැමකාලයකම වරම් ලැබෙන්න්නේ න ද්ධෝත් පාදයක් දුර්ලභව ලැබීමෙන් මිනිස් ජීවිතයක හෝ දෙව් බබ ජීවිතයක ඉපදීමෙන් කළපින් තිබීමෙන් ශරද්ධාභ පිහිටීමෙන් පමණමයි ඒ අවස්ථාව මෙලොව උපන් කෙනෙකුට ලැබෙන්නේ එනිසා ඔබ සතුටු වෙන්න මට ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුදු සසුන මුණ ගැසුනා කියලා එවගේම සතුටු වෙන්න තුන් ලෝකයක් දිනු මෝහ තිමිල්ල පටල විධමනය කරලා මහා ප්‍රඥා ආලෝක ධාරාවෙන් සසර අඳුරු ලන එකලු කළ බුදුරජාණන් වහන්සගේ ධර්මය මට අසන්න ලැබෙනුවා කියල සිත පහදවා ගන්න. එවගේම සිත පහදවා ගන්න බුද්පුදත් මහ සඟරුවනේ ඇසුර නිසුර මට ලැබනා කෙල සිත පාදවාගන්න. මේ අමිල්ල වස්දෝන් තුන නොවන්නට ලෝකයේ මොනවා තිබුණත් කිස්සිම වටිනාකමක් නෑ. එනිසා තිරුවානා ගල්ලතට අම්මිල්ල මිනිරුවන් බුදුරජාණන් වහන්සේ ධර්මය සංහරත්නය හැමෝටම ඒ තෙරුවන් වහන්සේලගේ සරණ ලැබේවා නිරන්තරයෙන් බුදුගුණම සිහිවේවා තහාගත බුදු සසුනෙ මිහිර හදවතින් හදවතටයා වේවා ඔය හිතේ අඳුරු සෙවනැලි සදිසි පාපී හැඟීම් දුරුුවේවා මොහෝතින් මොහොත්ත කුසල් සිත් පහළ වේවා ඒ අස්සිරිමත් බුදු සිරිත ඔබේ නෙතුවග මැවිී පෙනේවා ඒ මිහිරි බ්‍රක්්මනාදය ඔබේ සවන්නග ඇසේවා ඔබට බුද්ධාලම්බන ප්‍රීතියම මොහොතින් මොහොත පහළ වේවා ඔබ මේ විදියට සිහිකරන්න දෑස පියාගෙන සිහිකරන්න සුසිතදවුලොවි මිනිසත්පුරயයට හිමිවැඩි අසිරිය මැවි පෙනෙනවා லුම්බිණයේසල් මල්මකරන්ந்தය ඒසිරිපාපොඩිතාමසිබිනවා සත්න්පියුමන්මත පියවරේ තබමින් නෙං වු සිහනද අදත්න්ඇසනවා කපිල වස්තුපුර සුදදෝවුන් රජ්ජිදුුන් ප්‍රජාපතිමායාමවුබිසෝවුන් යශෝධෙරරා හුලෙපුත්න් කුමරුන් මහබෝසත්න් සිරී සිදුහත් විරුවන් බලන්න දෙවියෝ අදත්න් වඩිනවා ඇසල සඳීරැසන් ධාරාමැදදේ කන්ථක අසුමත මහාර මෙෙද්දේ රන්වන් කුමරුණි දුකකින්වාගේ නොයනාගමනක් කොහෙද වඩින්නේ ජරාමරෙන සෝදුක්පිරි සසරේ දුකංවිදිිනා සෞු සතුනට ලෝකේ පිහිටක් පිලිසරනක් සලසන්නයි තපෝවනය වෙත මේලෙසයන්නේ කෙසන්්‍රොද දෙවලොව සිලුමිනිි සෑයේ හැඳිවත්ත බම්ඹලොව සලුමිනිි සයේ රන්රුව පොරවා කසාවතින් ඔබ නීලනෙතු කැලුම් බිමට යොමාගෙන නිසල හුදෙක්කලා බෝතුරු සෙවනට මගේ පියානෙනි ඇයි යොබවැඩියේ. නිම්නැති සසරක ඔබසැම හිෙල්ලෙනා කඳුළු සයුර සිඳුවාදුක්නසනා සම්බුදු පදවිය ලබනුරිසිින්මම දුරකතරක සිට මේලෙස ආවා වෙසක් සඳීරැසන් ධාරාමෙද්දේ දෙවූබඹනාසුර පූජාමෙද්දේ මොහඳුර නසනා ලහිරු මඩෙලෙලෙස අපේ බුදුන් ලොව එලිය කරන්නේ. බුදුරැසමාලා දසදිගනැගුණෝ සුපිපි සුවඳමල් අහසින් වැටුණෝ සංවල රැව්දෙන සාධකාරමැද සිරිපා තබමින් දම්රස බෙද්දුවෝ දෙවරම් අරණේ සුදුවැලිමලුවේ සිරිපා සටහන් තාම පෙනෙනවා මුවවනයේ ඉසි පතනාරමේ දම්සක්නද අනුරාාව නැගෙනවා පරසතුමල්මැද, පණ්ඩුපුල් අසුනේ මිහිරි විජම්බන තාම දෙසනවා දුගී පැලට රජමැදුරට එකසේ පිඩුසිංගමින් හිමිතාම වඩිනවා පසන්වා දහසකම් තුන්ලොව බලෙමින් අරුණා සීතල දම්පෙන් ඉසිමින් අසරෙනෙමාගේ හදගඳ කිලියට අනුකම්පාකොට වඩින සේක්වා අනුකම්පාකොට වඩින සේක්වා අනුකම්පාකොට වඩින සේකවා සාධෝ සාධෝසාධු දැන් නඔබගේ හදබත බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිරීගිය මොහොතක්. අදද මේ උතුම් ධරම කදහාාව තුළදී මඔබට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මිනිස්ලෝකෙ උපන් කුදවිය බොහෝම කැමතිවන ඒ වුනත් හැමෝටම නොලැබෙන දුල්ලභවූ කරුණු දහයක් පිළිබඳව. සීකල්පනාවෙන් සවන්දීලා අවබෝධ කරගන්න බලන්න දසයි මේේ භික්කවේ ධම්මා ඉටහාාකන්තා මනාපා දුල්ලබා ලෝකස්මින්. මහනෙනී කරුණු දහයක් තියෙනවා ඒ කරුණු දහාය බොහෝම දුල්ලභවයි මේ ලෝකයේ උපන්න කෙනෙකුට ලැබෙන්නේ. හැමදාකම් හැම දෙනාටම ලැබෙන්නේෙ නෑ. මොනවද ඒ කරුණු දහය. භෝගා ඉටහා කන්තා මනාපා දුල්ලභා ලෝකස්මින්. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ භෝගයෝ ලෝකයේ දුල්ල බයි. එවගේම වන්නෝ හෝකන්තෝමනාපෝ දුල්ල බෝ ලෝකස්මිින්. වර්ණය කායවර්ණය පැහැපත් බව හැමෝටම ලැබෙන්නේ නෑ කලාතුරකින් කෙනෙකුට තමයි දැකුම් කළුරූපයක් ලැබෙන්නේ ඒ ලෝකෙ දුල්ල භකාරණයක්. ආරෝග්‍යන් ඉට්හන්කන්තම් මනාපං දුල්ල භං ලෝකස්මින්, නිරෝගි බව කවුරුත් බලාපොරොත්තුවන දෙයක් හැබැයි හැමෝටම ලැබෙන්නේ නෑ සීලං ඉට්හං කන්තම් මනාපන්, දුල්ල භං ලෝකස්මින්. සීලය පිරිසදුලෙසාරක්‍ෂා කරන්න ලැබෙනවනං ඒක මෙලොවට පරලොවට ශාන්තියක්මයි. හැබැයි හැමෝටම ලෝකයේ අවස්ථාව ලැබෙන්නේ නෑ. එවගේම බ්‍රහ්මචරියන් ඉටහං කන්තම් මනාපං, දුල්ල බං ලෝකස්මිින්. බ්‍රහ්මචරියාව පුරුදු කිරීමට අවස්ථාව ලැබෙනවනං ඒක මහා වාසනාවක්. හැයි හැමෝටම ැබෙන්නේ නෑ ඒකරණයත් දුල්ල බයි. මිත්තා ඉටහාාකන්තා මනාපා දුල්ල භා ලෝකස්මින් කල්්‍යයාාන මිත්‍රයෝ ලෝකේ කාටත් ප්‍රියයි හැමෝගෙම යහපත පිණිස කටයුතු කරනවා නමුත් ඒ අය මේ ලෝකේ ඉතාම දුල්ල බයි. හැමදාකම මුණ ගැසෙන්නේෙ නෑ. බාහු සච්චන් ඉට්හන් කන්තම් මනාපං දුල්ල බං ලෝකස්මින්. බොහෝ ඇසූ පිරු තැන් ඇති බව. උගත්කම් ලෝකෙ හැමෝටම ලැබෙන්නේෙ නෑ දුර්ලබ දෙයක්. ඒ ප්‍රනීත ප්‍රිය දෙයක්. ප්ඥා ඉටහාකන්තා මනාපා, දුල්ලභා ලෝකස්මිං. එවගේම ප්‍රඥාාව ඉෂ්ටවූ කාන්ත වූ ප්‍රිය වූ මනාප වූ ධරමයක් ලෝකයේ කලා තුරකින් ලැබෙන. ධම්මා ඉටහාකන්තා මනාපා, දුල්ලභා ලෝකස්මිං එවගේ ධරමය තතාගත ධරමය ලෝකෙ කලාතුරකින් මුණ ගැසෙන්නේ. ධරමේ හැසිරෙන්න්න ලැබෙන්න්නේ කලාතුරකින් වටිනාමලාභයක් මේ උත්තම ශ්‍රීසත් ධරමය. ඒ වගේම සග්ගා ඉටහාාකන්තා මනාපා දුල්ලභා ලෝකස්මිින්. මරණින් මත්තේ සුගතිය උපදින්න ලැබීම ඉතාමත්ම කලාතුරකින් කෙනකොට හිමි වන දෙයක්. බුදුරජාණන් වහන්සේ මේ විධට කාරණා දහයක් ලෝකයේ දුර්ලභයි කියළ වදාලා. ඒ අතර පළමුකාරණය තමයි භවභෝග සම්පත් ලැබීම. ඔබ බලන්න මේ ලෝකය දෙස කීයෙන් කීදනාටද සැබවින්ම ධනවත්කම් හිමි වෙලා තියෙන්නේ භවභෝග සම්පත් ලැබිල තියෙන්නේ කලාතුරකින් කෙනකුට තමයි භවභෝග සම්පත් යසයිසුරු ධනය මේ දේවල් ලැබල තියෙන්නේ. එනිසාඒ කාරණය ලෝකෙ දුල්ල බයි. හැබැයි හැමෝම කැමති ධනයවපයාගන්න. හැමෝම කැමති පහෝසත්වජීවත්වන්න කැමති වුණට දුර්ල බයි සංසාරයේ පින් කරලා තිබුණොත්. එහෙම කෙනකුට පමණයි. දෑත දිගු කරලා දන්දීල තිබුණොත්. එහෙම කෙනෙකුට පමණයි මේ ජීවිතයේ ධනවත්භාවයන් ලැබෙන්නේ කැමති කැමති විදදියට මිළමුදල්. ර කැමති කැමති ආකාරයේ සැපසම්පත් ලබන්නට කැමති විදියේ වටිනා වස්ත්‍රාභරණ පලදින්නට කැමති විදියේ මහල් ගෙවල් දුරවල් හදාගන්නට කැමති විදියේ යානවාහන මිලදීගන්නට ලැබින්නේ නෑහැමෝටම එක දුල්ල බයි කලාතුරකින් කෙනෙකුට තමයි ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාාරෙනවා මහනිනීම් ආලස්සං අනුට්ටානං භෝගානම් පරිපන්තෝ. මහණෙනි ඔය භවභෝග කෙනෙකුට ලැබෙන්න. එයා වීරියවන්ත කෙනෙක් වෙන්නත් ඕන සසර කළ පින් තිබී යුතුයි එවගේ මේ ජීවිතය තුළ කම්මලිකමින් තොරව. උත්තාන වීරියෙන් යුතුව කටයුතු කළ යුතුයි. එහෙම කටයුතු කළොත් පමණයි එයාට පොහොසත් කෙනෙක් වන්න ලැබෙන්නේ. එයාට ධනවත් කෙනෙක් වන්න ලැබෙන්නේ. එය ගිහි ජීවිතය තුළ විශේෂයෙන් බලපවදනා කාරණය, කම්මැලිවුණොත් හැම්ම පැත්තකීම පිරිහිලා යනවා. අද කළ යුතුදේ හෙට දවසට කල් දැම්මුත් ජීවිත පිරිහෙනවා බලාගෙන ඉන්දැද්ද. එවගේම නිද්ධාරාමතාවට වැටිලා නින්ද බහුල කොටවාසයකුළුත් බලාගෙන සිටියද ගහි ප්‍රවිද්‍යාය පිරිහෙනවා. නිරන්තරයෙන් සමුළු වෙලා පලක් නැතිදේවල් කතාකර කර කාලයකාදැම්මුත් දෙපිරිසම පිරිහෙනවා. එනිසා බදුරජාණන් වහන්සේ වදාාරනවා. ලෞකික ජීවිතය තුළ යම් දියුණුවක් ලබන්න නම් කම්මලි වෙලා බෑ උට්ටාන වීරය නැගී සිටීමේ වීරය එවගේම ධාර්මික ධනෝපායන ක්‍රමයන් හඳුනා ගැනීම. ඒ පිළිබඳබ සුදුස්සන් සමග කතා කරමින් ඒ වෙනුවෙන් කටයුතු කිරීම තුළයාට ලැබෙනවා. ධරමානුකූලව භවබභෝග උපයා සපයා ගන්නට අවස්ධාව. එනිසා කම්මැලි නොවීම බවහෝග ලැබෙන්න්න හේතුවක් කම්මැලිවීම දුප්පත් වෙලා දිලද වෙලා යන්න එක හේතුවක් කියලා මේ උත්තම ධර්ම පරියාය තුළ තතාගතයන් වහන්සේ සිරිමෝ මඩලින් දේශනා කොට වදාලා. ඊළඟට මේ ලෝක උපන්න කෙනෙක් බලාපොරොත්තුවන දෙවන වටිනාකාරණය නැත්තන් දෙවන බලාපොරොත්ව තමයි වර්ණවත්ප නැත්තල් ලස්සනම පිරිසිදුවට ජීවත්වෙන ලැබීම. වන්නෝ ඉට් හෝ කන්තෝ මනාපෝකි වේකාරණය. හැම කෙනෙක්ම කැමති රූපය වැහැරෙන්න්න නොදී තබාගන්න. දත්න් දුරුවර්ණ වෙන්න නොදී තබාගන්න. කේසන් ඉදෙන්න්න නොදී තබාගන්න. හම හැලි වැටෙන්නේ නැතුව තබාගන්න කොන්ද. කුදුවෙන්නේ නැතුව තබාගන්න දෑත්තබා දෙපා අඟපසග මනා පැහැයිෙන් සටහනින් යුතුව තබාගන්නවා කියන මෙකරුණට ලෝක බොහෝ දෙනා කැමති හැබයි කැමති වුණට ඒ කාරණය හැමෝටම ලැබෙන්නේ නෑ බුදුරජාණන් වහන්සේ වදාාරනවා අමන්ඩනා අභෝසනා වන්නස්ස පරිපන්තෝ කියකාරණයක්. යම් කිසි කෙනෙක් මේ රූපය පිළිබඳව කිසිම තැකීමක් නැතිබ ඔහේ හිටියොතින් එයාගේ රූපය සාමාන්‍යයෙන් ජරාවට පත්වෙනවට වඩා වැඩිවේගකින් ජරාවට පත්වෙනවා. එනිසා දත්මැදීම් නියපොතු කැබීම සුදුසු වෙලාවට දියනෑම්, වස්ත්‍ර, සෝදාගැනීම පිරිසිදුව ජීවිතය තම ශරීරයේ පැවැත්වීම තුළින් ඉක්මනින්ම දිරාපත්වෙන එක යම් පමණකට හෝ වලක්වා ගන්න පුළුවන්. එ නිසා බුදුරජාණන් වහන්සේ වදාාරෙනවා මේ සැරසෙන්න්න කියන එක නෙමේ කියන්නේ. භූසනයට පත්වෙන්න කිය එක නිෙවෙේ කියන්නේ. කාන්තාවක් නම් තමන්ගේ රූපය පිළිබඳව. පමණ ඉක්ම වූ ස්නේහයක් ඇතිව කටයුතු කරන්නේ නැතිව පිරිසිදුවට දැකුම් කළුව ඒ රූපය තබාගන්නට උත්සාහවත් වුණුත් ඇයට අවස්ථාව ලැබෙනවා බොහෝකාලයක් වැහැරෙන්ට නොදී. අයහා විදිහට වැහැරෙන්න්න නොදී ඒ රූපය පවත්වන්න. පිරිමි කෙනෙක් වනත් දෙහෙමයි. එනිසයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මන්ඩනය භූසනය වර්ණයට ප්‍රත්්‍යයහි කියලා. වර්ධවාගන්න එපා කිසි කෙනෙක්. එහෙදම් අපි හැමෝම මීට වඩා සැරසෙන්න්නට ඕන මීට වඩා එ වෙනුවෙන් වියදම් කරන්නට ඕන මීට වඩාය වෙනුවෙන් විහසෙන්න්නට ඕන කියලා හමහිතන්නනෙම මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ සරුවක්ඥතාක් ඥානයෙන් දකිනවා මේ රූපයේ පැවැත්මට රූපේතියෙන් දැකුම් කළු බවක් වේනම් චර්මවර්ණයක් වේ නම් සමී පැහැයක් වේ නම් ඒ රැකගැනීමට මේ ජීවිතය තුළත් යම් උත්සාහයක් පීම් අවශ්‍යයි කියලා. ඒ සඳහා සුදුසු අෞෂධවර්ග පානී කිරීම. ඒ වගේ සුදු සුවිධයේ මේ හම සරසන දේවල්. හම සරසන ආලේපයන්තියෙනවම් ඒ දේවල් භාවිතා කිරීම ආදී වශයෙන්. එනිසා ඒ කාරණය බුදුරජාණන් වහන්සි වදාාරන්නේ ඒ එක් හේතුවක් හැටියට. හැබැයි ඒකාරණෙන් නිසාම රූපය පවතිනවා ලස්සනට පවතිනවා කියනෙක නෙමයි. එනිසා ප්‍රකට්කාරණයයක් යම් කිසි කෙනෙක් මුහුණ සෝදාන්නන්නේ නැත්නම් පිරිසිුදු වෙන්න නත්තම් නිතරම අපිරිසිදුව ඉන්න බලනවනං එයාගේ හමේ වරණය පැහැය වුනත් කාලයයක් යැනකුට විරෝපි වෙලායනවා. ඉතින් එනිසා පිරිසුදුක් භාවය ඉතා වැදගත් වෙනවා කුමකටද. තමගේ රූපය වැහැරන්න නොදී කාලයක් මෙමිනිස්සලෝක පවත්වාගන්නට ඊළඟට භාගිවතුන් වහන්සේ වදාලානේ. ස්ෂ්ට වූ කාන්ත ප්‍රියමනාප කාරණ අතර, ආරෝග්‍යන් ඉට්හංකන්තම්මනාපන්දුල්ල බංලුව කස්මිින් කියලා නිරෝගිකම බොහෝම වටිනා දෙයක් ඉතා උසස් දෙයක් හැබැයි කලා තුරකින් කෙනෙකොට ලැබෙන්නේ කියලා. තින් භාග්‍යිමතුන් වහන්සේ වදාාරෙනවා අන්නේ ඉෂ්ට වූ කාන්ත වූ ප්‍රමනාප වූ නිරෝගිකම සඳහා හේතුවන්නේ කුමක්ද. නිරෝගිකම සඳහා හේතුවෙනවා සපපාය කිරියා ආරෝග්‍යස් ආහාරෝ ඒක අන්නේ අසපපාය ඇසුරු නොකිරීම සප්පාය සේවනය. අසප්පාය කිරියා ආරෝග්‍යස පරිපන්ත හෝ ඒක යන්නේ බුදුරජාණන් වහන්සේ ගිරේශනාාවට අනුව යම් කිසි කෙනෙක් තමන්ගේ ශරීරයට ප්‍රත්ය නොවන තමන්ට නොගැලපෙන ආහාරපාන අනුභවකලුත් එයාට රෝගී වන්න සිදධ වෙනවා. ඒ යම්කිසි කෙනෙක් තමන්ට සපපාය වූ ගැලපෙන තමන්ගේ කරමජ තේජෝ ධාතුවනැත්තං පරිපාච්චක තේජස ගැන සැලකිලිමත් වෙලා ආහාර පැසවන ආකාරය ගැන සැලකිලිමත් වෙලා උෂ්නාධික සීතාධික අදී වශයෙන් ආහාර පිළිබඳව යම් තෝරා ගැනීමක් ඇතිව. රසයට ගිජුවන්නේ නැතිව. එවගේම ආහාරය වනත් සුදුසු නියමිත වේලාවට අනුභව කරමින් කුසපුරවා ගැනීම නැතන් කුසගිනි වේදනාව දුරකිරීම කියන මූලික අරමුණ ඇතිව. යම් කිසි කෙනෙක් භෝජනය ගැන පිළිපදිනව නම්. ආන්‍යයාට නිරෝගීකම ලැබෙනවා. එහම නැත්නම් නිරෝගීකම ලැබෙන්නේ නෑ. එනිසා නිරෝගීකම නැතිවෙන්න ප්‍රධාන් හේතුවක් තමයි බුදුරජාණන් වහන්සේ වදාාරන අසපපාය ඇසුරුකිරීම නොගැල පෙන විදදිිය නොගැලපෙනේරු තුෝන් ොපෙන භෝජන නොගැලපෙන පානවර්ග මේව භාවිත කිරීමෙන් නිරෝගිකම නැත්තට නැති වෙලා යනවා. ලෝකයේ අද බොහෝ දෙනෙක් නොයෙක් විධහ රෝගයන්ගෙන් පීඩිතව සමාට ජීවිත කාලයේ පුරාවට වදවිඳනවා. මේ දේවල් ගැන විමසා බලන කෙනෙකුට පේනවා. මේ අත්තන්ග මේ රෝග පීඩා බොහෝ ගණනකට හේතුවෙලා තියෙන්නේ. වැරදි විදිහත තම ජීවිතය හැසිරවීම කියලා. ආහාරපාන පිළිබඳව හෝවේවා පුරුදු පිළිබඳව හෝවේ බ අනවශ්‍ය විධයේ වැරදි විදිහ ල්ලාමක විදිේ දේවල්වට හුරු වෙච්ච නිසා තමයි බොහෝ දෙනෙක් රෝග පීඩාවන්ට පත්වෙන්නේ. අපේ අති තේයටට මුතුන් මිත්තු දැන්ුුණත් ඉන්නම ඔය බයසක උදවිය සමහර වෙලාවට කියනවා අපි කිසිම බෙහෙත් පෙත්තක් මෙච්චරකාලෙකට බීලනය කියලා. ඒ ඇත්තුන්ගේ කයත්බොෝම සවිමත් හිතත් සවිමත්. ඒකට හේතුව තමයි ඒ ඇත්තෝ ඒ දැන්කාලේ වගේ නෙමෙයි ඒ කාලෙ ඔය විවිධ විසම කෑම වර්ග තිබුණෙනෑ. විවිධ විසම පානු වර්ග තිබුණනෑ තමන් ජීවත්වන්න පසුබිම තුල ලැබෙන වසවිසවලින් තොර ආහාර ද්‍රව්‍ය භාවිත කලා. ඒ දේවල් හේතුනා ඇත්තගේ නිරෝගීකම පිණිස. ඒයි අදහස් කරන්නේ වැරදි විදදිියයේ පුරුදු ඇතිකරගන්න ඇතුව යහපත් පුරුදු තිබුණොත්තයාට නිරෝගී කෙනෙක් වෙන්න පුළුවන්. එනිසා මෙවා පිළිබඳු මේ අහගනින්න ඇත්තෝ. ඇතැම්මිට මටත් වඩා හොඳින් ඒ කාරණ පිළිබඳව අවබෝධයක් තියෙනවා. මා මේ තෝරල දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛදේශනාවට අනුව නිරෝගිකම ලැබෙන්න්නට හේතුවන්නේ මොනවාද කියලා. ඊළංගෙට බුදුරජාණන් වහන්සේ වදාාරෙනවා දුර්ලභ වූ ප්‍රියමනාප කාරණ අතර සීලය. ඉටහන් කන්තම් මනාපන් සීලේක යන උසස් දෙයක් ප්‍රනීත දෙයක් ඒ වගේම ලෝකෙ හැමෝටම සිල්රහකින්න ලැබෙන්නේන. ඔබ බලන්න මේ ලෝකේ දිහා සිල්වතුන් ඉන්න කීයෙන් කී දෙනාද කියලා. දාහක් ගත්තොත් අ්‍යෙ රාජ්‍යන් අ්‍ය මිනිසුන් ගැන කත්හාව පසෙක තැබේවා අපේ වගේ රටක ගත්තත්. දාහක් ගත්තොත් සිල්වතුන් සැබවින්ම. හි සමාජයක ගත්තොත් පංචසීලය ආරක්ෂා කරණය ඉන්න කී දෙනාද. එවගේ පැවිදි සමාජය වනත් තමාට ලැබිල තියෙන සීලයාරක්ෂා කරන්නේ කීයෙන් කිය දෙනාද කියලා නුවනින් බලද්දීපේනවා. ඉතින් එනිසානි බුදුරජාණන් වහන්සේ වදාළෙමේ සීලය දුරර්ල භකාරණයක් කියෙල් හැමෝටම සිල්රකින්න බෑ කලාතුරකින් කෙනෙකුට තමයි අවස්ථාවීම වෙන්නේ. ඒ සඳහා ලොකුවමනාවක් හැඟීම් පාලනයක් සංසාරයේ भයදක්නා බව. මේ ජීවිත වටිනාකම බුදුරජාණන් වහන්සේ මුුණගැසිච්ච නිසාපට මේ දේවල් ලැබෙනවා කියන මෙන්න මේ කියපු කරුණු පිළිබඳ අ බෝධයක් අවශ්‍ය වෙනවාමයි. එහෙම තිබුණුත් පමණයි ඒ ශ්‍රාවකයාට සිල්වත් වෙන්න හිතෙන්නේ. චතුරාර්ය සත්‍යය ඇසුවත් පමණයි සීල සමාධි ප්‍රඥා විමුක්තිමාර්ගේ පිළිබඳව එයාට යම් ඥාණ දර්ශනයක් පහළවන්නේ. එනිසා සීලයෙන් තොරව ලැබෙන සමාධයක් නෑ. සමාධියයෙන් තොරව ලැබෙන ප්‍රඥාවක් නෑ. එනිසා චතුරාරය සත්‍ය අවබෝධය සඳහා සීලයේ කාන්තයෙන් අවශ්‍ය දෙයක්. චතුරාය සත්‍යය පිළිබඳව ශ්‍රවනය කරන්න ලැබීමල්ලෝකෙ යම්තාක් දුර්ල බයිද. ඒ වගේම ආර්ය කාන්ත සීලේ ගැනසන්න ලැබීමත් දුර්ලබයි. එනිසා බුදුරජාණන් වහන්ේ ධාරෙනවා. මේ උත්තම සීලයේ පිහිටන්න ලැබීම ලෝකෙ දුල්ලභ කාරණයක් හැමෝටම හිමි නොවන කාරණයක්. හැබැයි මේ සීලයට තියනම පරිපන්තයක් හෙවත් බාධාවක්. මොකක් සීලයට තියන බාධාව. පාප මිත්තතා සීලානම් පරිපන්තෝ කෙලයි බදුරජාණන් වහන්සේ වදානන්නේ. පාපී මිත්‍රයන් ඇසුරු කිරීම සීලයට කිලුටක් සීලේ බිඳන්න හේතුවක්. එනිසා යම් කෙනෙක් මේ ලෝකයේ. ීල ගරු කනැති විනය ගරු කනැති ගුණ ගරු කනැති ්‍රද්ධාව නැති අය ඇසුරු කරනවනම් ඒ කාන්තිෙන් එයාගිසීලයක්ත් නොබෝ කලකින් බිඳිලා යනවා මයි. එනිසා ඒකට එහෙම වෙන්නෙ නෑ අපි අපේ ගුණේ ආරක්‍ෂා කරනවා ඒ වුනත් මේ අයත් ඇසුර කරවා කියලා කෙනෙක්වෙනවනම් පරිස්සමින්නේ කාරණය සිද්ධ කරන්න බොහෝ අවස්ථාවන් වල දකින්න ලැබෙන්නේ සිල්වතා දුස්සීලවීම මිසක් දුස්සීලයා සීලයේ පිහිටීම නෙමි. මේ වගේ විසම්ම සමාජක්‍රමයක් තියන විසම ඇවතුම් පැවතුම් සමුදායක් තුළ මිනිස් හිත අඳුරු වෙලා තියන යුගයක නම් පංචසීලයෙක හෝ පිටලා ඉන්න කෙනා පංචසීලේ නැති කෙනෙක් ඇසු කළො දින ගනක් තුළ දුසීලෙක් වෙන්න පුළුවන්. එනිසා මේ බුද්ධ වච්චනයට කාටවත් ලෝකයා. භියෝග කරන්න බෑ පාප මිත්තතා සීලා නම් පරිපන් හෝ කියපු එක සිංහනා දෙයක්. ඒවගේම බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒ ප්‍රතිවිරුද්ධ කාරණය කුමක් ද සීලේට අනුග්‍රහයක් ලැබෙන්නේ කොහොමද සිල්දැකීමට ආහාරයක් වෙන්න කුමක්ද. සීලේයට ප්‍රත්‍ය වෙන්නේ කුමක් ද. සීලයට රුකුල් දෙන්න කුමකින්ද. සීලේ දියුණු වෙන්න හේතුව කුමක් ද අන්නේ වෙලාවි වදාාරෙනවා. කල්්‍යයාාන මිත්තතා සීලානං ආහාරෝ. කල්්‍යාන මිත්‍රයන් ඇති බව සීලේට ආහාරයක්, සිිල් දියුණ වෙනවා. සීලේ වැඩෙනවා. කල්්‍යාන මිත්‍රයක් කිසිදාක දුස්සීල වෙන්න. කිය ෑ කල්්‍යයාන මිත්‍රියය හැම වෙලාවකම සීලේ වටිනාකම කියල දෙනවා. සිිල් බිදිච්ච කෙනෙකට වඋනත් කල්්‍යා මිත්‍රයෙක් මන ගැවුණනොත්, එහම දොස් කියන්න නෑ සිිල් බිඳගත්තා කිය අපහස නින්දා කරන්නන්නේ නෑ හැබැයි සීලේ පල දූනොත් බිඳීගියොත් හිතිය ආදීනම කරුණාවෙන් කියල දෙනවා. ඒවගේම වැටිච්ච තැන නැගිටින්නට අත දෙෙනවා. ඔබ දැන් සිල්වත්තන්න මෙච්චරකාලයක් පෞකම් කලා දැන් ඇති දැන් අතර කරන්න. අනුකම්පාදෙන් ආදරයෙන් ඒ ගැන කියලා දෙනකොට ලෝකයේ රත්වෙලා තියෙන හිත් ඇති අය වුනත් ඊට සවන්දිනවා. එනිසා කල්්‍යාන මිත්‍රයාල් ළඟ ඉන්නවනං අපි අම් වෙලාවකසීලයෙන් පලුදෝනත් එය අනුකම්පාවෙන් අප ඉහල ටෝසවා තබනවා. ඒගේ අපයම් සීලයක් රකිනවනං ඒ රකින සීලේ පහලට වැටෙන්න්න දෙන්නේ නෑ යා සීල කතාාවෙන් සීලානිසංස කතාාවෙන් ඒවගේම එයාගේ ජීවිතය තුළ සීලය මර්තිමත් කරගෙන සිල්වත් වෙලා එමගින් අපට ආදර්ශය ලබා දෙනවා. එනිසා කල්්‍යාන මිත්‍රයන්න ඇති බව සිල් රැකින්නට හේතුවක්. කල්්‍යාන මිත්‍රයන් ඉන්න කෙනෙකුගේ සීලේ බිඳෙන්නේ නෑ. කල්්‍යාන මිත්‍රයන් වටකොට යමෙකුට ඉන්න තියවනම් මොන්න තරංවාසනාවක්ද. එනිසා බුදුරජාණන් වහන්සේ වදාාරෙනවා ස්වාමින් වහන්සේලාට මහනෙනින් උුබලා ඔවු නොවුන්ට උපකාර කරගනිමින් ඔවුනොෝන්ගේ අඩුපාඩු වැරදි කරුණාවෙන් පෙන්වා දෙමින්. ඔවු නොවුන්ගේ තියෙන අඩුපාඩු දුරගුණ දුරුකර ගැනීම පිණනිස අනුග්‍රහ ලබාදමින් සමගියෙන් මේ සීලමාවත විශුද්ධිමාවත නිවන්මාවත ප්‍රගුණ කරන්න කියන. එනිසා කල්්‍යාන මිත්‍රයා සොය සොයා ඇසුරු කරන්න. කල්්‍යයාන මිත්‍රයාගේයා ශ්‍රේම ලබන්න. කල්ලයාන මිත්‍රයාට හිසනමන්න කල්්‍යයාන මිත්‍රයා දුප්පතෙක් වෙන්න පුළුවන්. කල්්‍යයාාන මිත්‍රයා පොහසතෙක් වෙන්නත් පුළුවන්. කල්්‍යයාාන මිත්‍රයා ඔබ මවපියා සොයුර සොයුරිය භාරයාාව ස්වාමියයාවෙන්න පුළුවන්. ඒ කාට වුනත් අතිමාත්‍ර ගෞරවයක් දක්වන්න මේ උතුම් දරමේ හැසිරෙන මග කියල දෙෙනවනම්. යම් කෙනෙක් ඔබට නොපිහිටි සීලයේ පහිටන් අතදිනවනං අපි සිල්ලාරක්ෂා කරමු මේ පහෝ දබසය අපි උපෝසතයක් සමාදම්වෙමු. ආදී වශයෙන් ඔබට කත්තා කරනවන ඒ වගේ ඇත්තෝ දෙස කිසි දාක වැරදිවිදිට බලන්නපා. ආදර භූමන් සහිතවයේ අනට ඒ ආරාධනාවට එකතු වෙන්න. ඒෙදාවට මතකයින්නේද. අප මහා බෝසතානන් වහන්සේ කාශ්‍යප බුද්ධසාසනයේ කාශ්්‍යප දසබල ධාරීන් වහන්සේ. තුන්ඩවක් සනසන්නට මේ මිහි මඩලට වැඩම කරපු කාලේ. ජෝතිපාලනම් තරුණයා වෙලා ඉපදිලා. ගටී කාර කියන තම යහළුවාත් සමඟ. ගොම සතුටින් ජීවත් වෙන කාලෙ ඔවුනට යාරංචිය ලැබුණ, තතාගතයන්වාසල් ලෝකෙ පහළ වනා කියලා. ගටිකාර ආරාධනා කලා ජෝතිපාල අප මහබෝසත් කුමරුටපියමු. කාශප දසබල ධාරීන් වහන්සගේ සිරිපා කමල්වන්දනා කරන්න අපේ ජෝතිපාල මහබෝසතාාණන් වහන්සේ ප්‍රතික්ෂේප කලා යන්න බැෑකිව්වා ඒ වෙලාබේ බලයින්ම කෙස්වැටියෙන් අල්ලගෙන ඇදගෙන ගිය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දැකීමත් සමගේ පරම කල්්‍යාන මිත්‍රෝතුමන් වහන්සේ. අප මහාබෝසතාාණන් වහන්සේට පස්වනක් ප්‍රීති ඇති වෙලා. ලොබදධහැගැනිල්ලා ඒ සිරිපාභියස පැවිදි වෙලා ඒ බුද්ධ සාාසනය තුළ හරියට අහස්කුසේ සඳ මඩල වගේ ප්‍රසිද්ධ බොහෝ දෙනෙකුට ධරමය වෙනය උගන්වමින් ගත කරලාම් මරණින් මත්තේ සුගතී පපදිලා නැවත මේ උත්තම බුද්ධ සාාසනය පිහිටුවන්න මේ ලෝකෙට වැඩම කරපු ඒ කාරණය සිහි කරන්න. එදා ගටී කාර මිත්‍රයා යහළුවා සැබෑ කල්්‍යයාන මිත්‍රයෙකුණා අප මහා බෝෂතාාණන් වහන්සේට. ඒ ගටීකාර උත්තමයන් වහන්සේ දා ඒ බුද්ධ ශාසනයෙන් පස්සේ බ්‍රහ්මලෝක දමන් කලා වැඩම කලා. පස්සෙ කාලෙක් අපමහාභාග්‍යවතුන් වහන්සේ මේ උත්තම ධරමය දේශනා කරමින් ගම් නියම්ගම් දනවු සිිසාරා වඩින කාලෙ ගටීකාර බ්‍රක්්ම රාජ්‍ය බුදුරජාණන් වහන්සේ වෙතා ආවා. ඔබට මතක යෙදා අනුවමා නදී තීරය අහස් කුසේ. අපට පිරිකරක් දෑතින් දරාගෙන හිටියේ ඒ කල්්‍යාන මිත්‍රය ගටීකාඩ බ්‍රක්්මරාදය. අහුවාමේ සගාමෙයියා. අහුවාමේ පුරේ සක්හ කියලා බුදුරජාණන් වහන්සේළඟ ඇැවිල්ල. ප්‍රකාශ කරනවා ස්වාමීනී භාග්‍යවතුන් වහස මතකයි නේද. අපි දෙන්න එදා ඒකාල එක්කම ගමක යාලුවන් හැටියේට කල්්‍යයාන මිත්‍ර ධරමයෙන් බැඳිල හිටිය අන්න එහෙම සිහිකලා භාග්‍යවතුන් වවාගේ අදාලා. මටමතකයි ඒ කාලයක් අපිේ ඒ විදිහයටට හම කල්්‍යයාන මිත්‍රත්වවෙෙන් ගුණ ධර්මපිරුවා සිිල්පිරුවා. පිින්වතුනි එනිසා කල්්‍යාන මිත්‍රයා නිසා තමයි. සීලයෙන් සන්නද්ධ වන්නේ. කල්්‍යාන මිත්‍රියෝ නැත්තං දුස්සීල වෙනවා. එනිසා මෙවාහගනින්න ගුරුවරු දරුවන්ට කල්්‍යයාාන මිත්‍රියෝ වෙන්න. දෙමව්පියෝ දරුවන්ට කල්්‍යයාාන මිත්‍රියෝ වෙන්න. හෝදර සහදරියෝ ඕවනඔුන්ට කල්ල්‍යයාන මිත්‍රියෝ වෙන්න. යහළු මිතුරෝ කල්්‍යාන මිත්‍රියෝ වෙන්න නැත්තං. වෙන්නේ ඔබට මරණින් මත්තේ මේ සැනසේ මහිමි වෙලා දුගතිය වැටෙන්න්න. එදාට ඔබ වෙනුවෙන් කතා කරන්න ඔබට අවවාද දෙන්න මහා සංගරත්නය නෑ කවුරුුවත්ම නෑ මේ බණපදය ඇහන්නේ නෑ. එනිසා අප්‍රමාදීව ගුණධර්මපුරන්න මේ බණකත්හාාව ජීවිතර ගලපාගන්න, බලන්න කොච්චර වටිනා දහම් කරුණුද මේ බ. බුදුරජාණන් වහන්සේ වදාළ දේවන්නේ. එනිසා කාටත් මේ දේවල්වලින් ජීවිතයට ගන්න බොහෝ දේවල් තියෙනවා. ඊළඟට භාග්‍යයුතුන් වහසේ වදාලානේ දුර්ල බොහෝ කාරණ අතර. බ්‍රහ්මචරිියන් ඉත් හන්කන්තම්මනාපං දුල්ල බල්ලෝකස්මින් කියලා මේ බ්‍රක්්ම චරියාවේ හැසිරීම. එයි අදහස් කරන්නේ මයි තුන සේවනයෙන් වෙන්වීම. අබු සැමියන් වසයෙන් කෙරෙන රහස් කටයුතුවනින් වෙන්වීමට කියනවා බ්‍රක්්ම චරියාව කියලා. බ්‍රහ්මයාගේ හැසිරීම. එනිසාහි බ්‍ර් රියාවේ හැසිරෙන්න්න ලෝකෙ හැමෝටම ලැබෙන්න්නේි නෑනේ. කාමයන් ලබන්න නං ඕන තරං පිරිස් කැමතිවෙනුම කාමයන් සුලබයි ලෝකයේ. කාමයන් කෙනවා දුරර්ල බදේවල්ලෙමේ ඕන කෙනකුට සමහන්සිියුණුත් ඒ ඒ පමණින් එයාගේ පිනේ පමණින් කාමයල් ලබන්න පුළුවන්. බැරිකමක් ඇත්ත නෑ. එනිසාක් කාමයන් දුර්ලබනෑ බ්‍රහ්මචරියාව දුරල බයිල්ලෝකේ. එනිසා තරුණය කෝ තරුණයක් බ්‍රහ්ම චරියාවේ හැසිරෙනවනං එය පරම පූජනීය කාරණයක්. රුණක් හෝ තරුණෙක් ඔවුනොෝන් විවාහයට පත්වෙනවනං ඒක පැසසිය යුතු ඒ වර්ණනා කළ යුතු එක සැමරිය යුතු ඒ සැනකලියක් කළගත් යුතුකාරණයක් නෙමේ. ලාමක ඌහීන වූදීන වූ ක්‍රියාවන් සඳහා එකතුවීමක් පමණයි. ලෝකෙ කාමයෙන් උමතු වූ මිනිස්සු මේ දේවල් විවිධාකාරය නිර්වශචනය කරවවා හැබැයි මේ උත්තම ධරමියටන වූ මේ කල්පාරම්භයේ. මුල්ම කාලේ ගැහැනු පිරිමි වශයෙන් බේදයක් තිබුණෙන නෑ. ඒත්න්ගේ ශීරවල රාගෙ ඇති වුණට පසේ තමයි විංවිං වශයන්නේ ප්‍රභේදයන්නේ ලිගයන් පාතු භහත වනේ අන් ඉන්න නතුර ඔවනවුන් දෙෙස රාගීව බැලීමේ නතුර තමයි මයතුන ධරම සම්භෝගයට වුනු එකතුනේ. අන්න ඒ කාලේ මිනිසු ගල් ගහල දඩුමුගරුවලින් ගහල එලෙව්වා ඒ වගේ වැඩ කරන අය. ඒ අයි තමයි ඇත තැන්වලට ගිහිල්ලා. කුඩාකුඩා ගෙවල් හදාගෙන එක ගාම ධරමයට ඉදිරිපත් වනේ ඔය බිවිහයට තමයි මේ ජනසමාජයට ඔය කියපු. අබ්‍රක්්මචරියාව පැමිණි. එනිසා බුදුරජාණන් වහන්සේ වදාාරනවා, බ්‍රහ්ම චරියාව ශ්‍රේෂ්ඨ ධරමයක්, බ්‍රහක්්මචරියාව පිරිපුන් ධරමයක්, බ්‍රහක්්ම චරිියාව උත්තම ධර්මයක්, බ්‍රහ්ම චරියාව නිසා. එයාට ලැබිනා නිසංස අපමණයි එනිසා මේ අසාගෙන ඉන්න ජීජීවිත ගත කන ඇත්තු. මාසේකට අව්වම මට්ටමිින් එක දවසක්වත්. ඉතා හොඳයි දින හතරක් බ්‍රක්්මචරියාවේ හැසිරෙන්න්න පුළුවන්නා. උදේ පාන්දර සමාදම්වන බ්‍රක්්මචාරී සීලය පසුදා උදෑසන දකුවාම පළුදුවෙන්න නොදී ආරක්ෂා කලොත් බ්‍රක්්මචරියාවක් රැකිෙනවා. එනිසා දුල්ලබවූ බ්‍රහ්මචරියාව රකින්න හැම කෙනෙක්ම මේ මිනිස් ජීවිතය තුළ දින ගණනක් හෝවෙන් කරන්න ඔබේ හිතසුව පිණිස. ඉතින් මේ බ්‍රහ්මචරිියාව රැකින්න නම්, හතුවන්නේ කුමක්ද භ්‍රක්්මචරියාව බිඳෙන් හේතුවන්නේ කුමක්ද කියලා භාග්‍යවතුන් වහසේ බදාාරනවා. ඉන්ද්‍රියයා සංවරූ බ්‍රහ්මචරියස්ස පරිපන්තෝ. ඉන්ද්‍රියයන් අසංවර කර ගැනීම බ්‍රහ්මචරියාව කිලිටුවෙන් හේතුවක් මොනවද ඉන්ද්‍රයන් කියන්නේ ඇස කණනාසේ දිව කය මනස මෙන්න මේ ඉන්ද්‍රියන් මෙ අසංවර කරගන්නවා කියන්නේ. ඇසෙන් රූප බලා රාග ඇතිකර ගැනීම. කණෙන් ශබ්දාසා, රාගේ ඇතිකර ගැනීම. නාසේෙන් ඩවෙන් ශරීරයෙන් මෙවයි අරමුණු ලබාගෙන. ඇතුලාන්තේ අසංවර කරගන්න වන, රාග දේශ ඇතිවෙන්නට තුඩු දෙන විදදියට ඒ ඉන්ද්‍රයන් හසුරුවන වනං අයෝනිසෝ මනසිකාරයෙන් ඒ ඉන්දුරන් පරිහරණය කරන වනං අන්නයාගේ ඉන්ද්‍රිය අ සංවරය ඇතිවෙනවා ඇහෙං ලස්සන රූපයක්. දැකලා ඉන් අනතුරුව රාගීව ඒ අරමුණ අරගත්තොත් අයොනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කළොත් එයාට රාගය ඇතිවෙනවා රාගේ බලවත්තු වනත් බ්‍රහක්්මචරියාව පලුදු වෙලා යනවා. එනිසා ඉන්ද්‍රිය සංවර බ්‍රහක්්මචරියාව පලුදු වෙන්න හේතුවක්. ඉන්ද්‍රිය සංවරෝ බ්‍රක්්මචරියයා සහාරෝ කියලවදාල පරිදි. ඉන්ද්‍රිය සංවරය බ්‍රක්්මචරියාව රැකන්න හේතුවක්. එනිසා යත්වාධී කරන මේතන්, ක්හ ඉන්ද්‍රියන් අ සංගතන් විහරන්තම් පාපකා කුසලා ධම්මා අන්වාසවෙයිුම් තසංවරයි පටිපද්ජති එහෙමනි වදාලෙ ඇස සංගුර වෙනවන යම් කරුණකින් එසේ අසංවර කරගන්න නැතුව ඉන්න බලන්න. එක කරන්න පුළුවන් දෙයක් න නිමිත්තක්ගාහි හෝත න අනුභ්‍යියන්ජන ගහහි නිමිතිගන්නන්නේනේනු නිමිතිගන්නේනෙන ඇි ගත්වතින් පෙදි ීවිතයක් ගත කරනස්වාමීන් වහන්සේ කෙනෙක් විස භාගාරම්මනයක් දෙෙස බලලා නිමිති වසය සටහන් වසයෙන් උග පසග වශයන් ඒ විදිියට ඒ මතකට ගත්තත් අයෝනිසෝ මනසිකාර ඉන්ද්‍රිය අ සංගරියයට අභ්‍යන්තරය කළබෙනවා නූ පන්රාගේ උපදිනවා. එනිසා යිසේ නොවන්නට නම් යෝනිසෝ මනසිකාරයෙන්ම රූපයක් දැකීම තුළ ශබ්දයක් ඇසීම තුළ ඒ යෝනිසෝ මනසිකාරේලවා තබා ගනිමින්ම ජීවිතය පවත්වන්න වෙනවා සැබවි. ජීවිත කාලයේ පුරාවට සිද්ධ කළේතු දෙයක් යම් වෙලාව කතහැරලා දැම්මුත් ඉන්ද්‍රී අසංගුවර වෙන ඉඩදුන්නොත් ආන් නතනින් ආ එමත් කෙ සුපදිනවා. එනිසා කෙලෙ සුපදින්න වැඩි වෙලාවක් කියයන්නේ නෑ මේ නිමේෂයක උපදින කලේසය ප්‍රහාණය කරගන්න සතිගනම් මාස ගණ. උත් සහවත් එන්න සිද්ධ වනව ඇතැම්මිට. එනිසා අනවශ්්‍ය සතුරන් ඇතුළට දාගන්න එපා. අනවශ්‍ය කලේසියන් ඇතුළට දාගන්න පාව බෝබේ ජීවිතය අඳුරු කරගන්නපා ඒසා බදුරජාණන් වහන්සේ වදාළ ධරමයම සරණ කරගන්න. මතකතබාගන්න ඉන්ද්‍රිය අසංවරුත් ්‍රක්ම චරියාවක් රකින්න බෑ කෙල බුදුරජාණන් වහසේ වදාරනවා ඉන්ද්‍රිය සංවරූනොත්න් සිදුලෙස ්‍රහ්මචරියාව ආරක්ෂා කරන්නත් ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ලෝකෙ දුල්ල බයි හැමෝටම ලැබෙන්නෑ අවස්ථාව කියල වදාල්. ඉළඟ වටිනා කාරණය කුමක්ද මිත්තා ඉටහා කන්තාමනපා දුල්ල බා ලෝකස්මින්. මිත්‍රයන් කල්්‍යාන මිත්‍රයන් ඇත්තම් මිතුරන් ඇතිව ජීවත්වෙන ලැබීම ලෝක වටිනා කාරණයක් ඒක හැමෝටම ලැබෙන්න්නේන. ඒයි අදහස් කරන්නේ අපට යහපත් වූ, උත්තම වූ සැනසීමක් වෙත අපව ගෙන ය මිත්‍රයන්, ලාමකමිත්‍රයන් නෙමේ. ලාමකමිත්‍රයන් ගැ නෙමීම මේ කත්හාවි බුදුරජාණන් මාසි වදාරන්නේ. සත්පුරුස වූ අපේ දුකේදි පිහිටවන. අපේ සැපේදිත් දුකේදිත් අප අතහරිනෙ නැති. විශේෂය අපේ දුකේදි අපිවතනි නොකරන. මිත්‍රයන් ඉන්නවනම් එක වාසනාවන්ත කාරණයක් නේ. ඒ වාසනාවන්ත කාරණය හැමෝටම ලැබෙන්න්නේ නෑනි ලෝක බහෝ දෙනා එකලාබහුද දෙකලාභ භාසය කරනවා. දුකක් අරදරයක් වනාට පස්සෙ කියාගන්න කෙනෙක් නෑ. මිත්‍රයන්නේ කියලා විශ්වාස කරනයි අදහාගන්න බැරිවිදයට මහ සතුරු වෙනවා. අවස්ථාවාදී වෙනවා. ඒගේ දේවල් ලෝකෙ බහුලයිනේ ඉතින් අන්නේ වගේ ලෝකයක ඉතා උතුම් මිත්‍ර ධර්මයකින් බැදිලා බාහින පටු භෞතික කාරණා ගැන නොසිතා මිනිසත්කමාගේ කරමින්. සසර දුක ගැන අපට කියා දෙමින්. අපව තනි නොකරන, දුකේද සැපේද අපට පිහිටවන. ලෝක මිනිස්සු සැපයේදී අතමිට යමක් තියෙනවනං ලංවෙන ගතිය වැඩේනේ හැබැ අපි තනි වෙනකොට අපට යමක් නැති වෙනකොට, අපෙන් ඇත් වෙලා යනවාන එක සාමාන්‍ය ලෝකි මිනිසුන්ගේ ස්වභාවයක්. ඉතින් එනිසා අපි තව කෙනෙක් ඇසුළු කරදි ඒවාගේ ලාමක විද්‍යයට හිතන්න හොදැනෑ. සැපයේදී ඔවුන්ගේ ඇත්තුනත් දුකේදී ලංවෙන්න පුළුවන්නම් ආ නෙතෙදි මනුස්්‍ය ධරමයන් මිනිස් කම රැකිෙනවා බුදුරජාණන් වහන්සේ වදාලේ ඒවගේ මිතුරෝ ආරක්ෂා කරගන්න නම් ඒවගේ මිත්‍රත්වයක් ලැබුවහම ඒ මිත්‍රත්වය පළුදුවෙන්න ඒේ මිත්‍රත්වය පවත්වාගන්නත් කරුණු හේතුවෙනවා මොනවද බුදුරජාණන් වහන්සේ වදාාරෙනවා විසං වාදනා මිත්තානම් පරිපන්තු හෝ. කේලාම් කීමඒවගේ මිතුරන් අතර කෙරෙන කතාාවන් නැත්තන් කෙරෙන ගණු දෙනු අවිශ්වාසයටට බඳුන් කිරීම වෙෙනත් වෙදහකින් කිවතින් ඇදදහිය නොහැකි විශ්වාස කළ නොහැකි වචන කතා කරනවා බොරු පොරොන්දු දෙනවා. ඒවගේ අසත්‍ය ප්‍රකාශ කරනවා අන්නෙහිම වනොත් අරඉන්න මිතුරන් තමන් අහිමි වෙලා යනවා. එනිසා මිතුරන් යහපත් මිතුරන් ටක ගැනීම වෙනුවෙන් තම යම් කැප කිරීමක් කරන්නට ඕනේ ඕන් ඉදිරියයේ අවංක වෙන්නට ඕන. හොඳනෑ කියන්න කේලාම් හොඳනෑ කියන්න එහමකිවොත් යහපත් මිත්‍රයෝ අපි ඇත් වෙලා යනවා. එනිසා කේන්තිගන්න හොදනෑ දවේශයෙන් මාන්‍ය නවන් ඉදිරිිය හැසිරෙන් හොඳදනෑ නිහතමානීව ඒ මිතුරන් ගැතියන පුංචිපුංචි අඩු පාඩුකම් ගැන හිතන්නත් හොඳනෑ වටිනා උදාාර ගුණ ධර්මටික ගැන හිතලා ඒඇත්තු ඇසුරු කලොක්. ිත්‍රත්ව බහෝ කලක් රැකෙනව ඇනිසා භාග්‍යවඋතුන්හන්සේ වදාාරෙනවා. අවිසං වාදනා මිත්තානං ආහාරෝ. එසේ කේලාම් නොකීම. ඒවගේම මෙතනින් අසා තැවතැනකට නොකීම. ලාමක විදිහ වචන කතාහා නොකිරීම මිතුරන් සමඟ නැම් මිත්‍රත්වෙන් වෙලී බැඳී. බොහෝ කලක් එකට ජීවත්වෙන්න එය හේතුවක්කය කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සසි සිරිමෝ මඩලින් වදාළ දුල්ලභකාරණය තමයි කුමක්ද. බාහුසච්චං ඉටහන් කන්තම් මනාපං. දුල්ල බං ලෝකස්මින් බාහු සච්ඡය කියන්නේ බොහෝ ඇසූපිරූ තැන් ඇති බවනි. ඒ අදහස් කරන්නේ ධරමානුකූලව යහපත් ලෙස උගත්කමක් ඇති කර ගැනීමේ. එයි අදහස් කරන්නේ නෑමේ බාහිර තිරස්දින විද්‍යා ප්‍රගුණ කිරීම. එය නෙමයි මිනිස් ලෝකය උපන්න කෙනෙකුට තමන්ටත් අනුන්ටත් අයහපත පිණසනු පවතින යහපත පිණිස පවතින ශල්පශාස්ත්‍ර ජීවනෝ පායි ක්‍රමවේද ශාස්ත්‍රඥාන, භාසාඥාන තියෙනවන්නේ ඒ දේවල්. බදයම් දැනුක් ඇතිකරගත්තොත් තමන්ටත්හොද යුටත්හොයි. ඒ සිල්ල අතරමේ තහාගත ධරමේ ගෙන ගත්තොත් මොන්න තරන් වටිනවද. මේ ධරමයෙන් එක්කම ගාතාවක් පාඩන් කරගත්තොත් එක දවසකට ඒ වටිනාකම කියන්න බෑ. ඒ නිසාබුදුරජාණන් වහන්සේ වදාාරනවා. මේ විදිට මේ දහම පිළිබඳව දැනුමක් ඇතිකරගන්න නම් කෙනෙකොට. දහම් කරුණු මතක තබා ගන්න නම්. දහම් කරුණු නිතර නිතර මෙහි කරලා හිතේ තබාගෙන ජීවිතර ගලපාගන්න නම්. යාට අවශ්‍ය වෙනවා නැවත නැවත උගත් දහම් කරුණු සජ්ායනා කරන්න. සජ්ඥායනා නොකළ හිටියුත් ඒ ඉගෙනගත්ත ධර්මය යාට අමතක වෙලා යනවා. අසජ්ජායකිරිය බාහු සච්්‍යස්ස පරිපන් තෝකිවේ ඇයි. සජ්ඥායනා නොකිරීම පිහිතමකෝ කරණීය මිත්ත සූත්‍රය යම් කිසිගෙන කිගෙන ගෙන එකසරයක් කටපාඩන් කරල අයිතන හට සජ්ායනා කරන්න නෑ උදේවා. ධ්්‍යායානා නොකරඉන්නකට සතියක් කමාරක් යනකොට ඔය කොච්චර පාඩන්තියන සූත්‍රයවුණ කටපාඩ මේ නැති වෙලා යනවා. එනිසා ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් ධර්රම පරියායන් කටපාඩන් කරන්න ටඕන ඒ නැමත නැමත සජ්්‍යායනා කරන්න ටඕන. සජ්ජායනා කිරීම තුළ ඒ මතකය ආරක්ෂාවෙනවා ඒ දැනුම ආරක්ෂාාවෙනවා විශේෂයෙන් මේ දහම මතකත බා ගැනීම තරම් වෙන ශාන්තියක් අපට නෑනේ. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරෙනවා සජ්්‍යාය කිරයාා බහු සච්චස්ස ආහාරෝ. නැවත නැමත මේ ධරමය සජ්්‍යායනා කිරීම බහස්සත භාවය රැකින්න හේතුවා. බාහිර යහපත් වූ දේවල් පිළිබඳවත් ඒ කාරණය ඒ විදදිහටම බලපානවා. ඊළඟට බදුරජාණන් වහන්සේ වදාළ දුර්ලම කාරණය තමයි, පං්ඥා ඉට් හාකන්තා මනාපා, දුල්ලභා ලෝකස්මින්, ප්‍රඥාව කියනමකරුණ ඉතාමත්ම දුර්ලබ දෙයක් ලෝකේ. චතුරාඩ සත්‍ය පිළිබඳව අසා නුවනින් විමසා ප්‍රායෝගික ලෙස ලැබූ යම්ඥානයක් වේනම්. අන්නන්නේට කියෙන ප්‍රඥාව කියල මේ බුද්ධසාාසනය තුළ. ඉතින්නේ ප්‍රඥාව කෙනෙකුට ලැබෙන්න්නත් ඒය පහලවෙන්නත් ඒකාන්තයෙන්ම මේ ධරමේ ශ්‍රවණය කරන්න වෙනවාන්නේ නිතර නිතරාසමින්. ල්ත් ගනත් ධරමදරස්වාමන් වාන්සල්ලාගෙන් පැනවිමසමින් සැකතැන් දුර කරගනිමින් පිරිසිද් ලසේනුවන දුණ කරන්නටඕන සම්මසේන්ද නැවත සිතීම මසේන්ද සිතදිය ඇවනයම් ගැටළු නවත විමසින්මසේද ප්‍රඥාව දියුණු කරන්නටඕ. අනතුරව නීවර්ණ සංසිද වන සමත භාවනාවක් ොස්සේ එමනැතම් විදර්ශනා භාවනාවවොස්සේ ඒ ඇසූ සිතූ දහම් කරුණුම නැවත නැවත මනසිකාරයට නතුකරන්නට ඕන. ආන්නේ ක්‍රමවේදයෙන්යාගේ ප්‍රඥාව දිියුණු වෙනවා. අසුෝසා පිරි පුා. ය පරිපන්තු හෝ එහෙම කරන්නේ නැත්නම් ප්‍රඥාාව පිරිහෙනවා ප්‍රඥාාව නැතිවෙනවා. එනි බුදුරජාණන් වහසේ වදාාරෙනවා සුස්සූසා පරි පුච්හා පං්ඥාය ආහාරෝ හොඳින් සවන්දීම ධරම කතාාවට හිත නිවාගෙන සබන්දෙනවා. අකුරක් නෑර් මතකයේ තබා ගන්නට උත්සාහවත් වෙනවා. හොඳට ග්‍රහණය කරගන්නවා. එවගේ මේ ග්‍රහණය කරගත් දහම් කරුණු ටික පිළිබඳව යම් තැනක පැහැදිලි බවක් වේ නම් නැමත එඒ විමසෙනවා. එතකොට ප්‍රඥාව දියුණුවෙනවා. බුදුරජාණන් වහන්සේ වදාාරන ඊළංග දුල්ලභකාරණය තමයි ධම්මා කියල කියන්නේ. මොනවටද ධම්මා කියන්නේ ධම්මාති නවලෝකුත්තර ධම්මා. නවලෝකෝත්තර ධරමය ලෝකයේ ඉතාම කලාතුරකින් කෙනකුට තමයි ලැබෙන්නේ කුමක් ද නවලෝකෝත්තර ධරමය කියන්නේ. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගහත්තරත්. එක පලහතරත් නිර්වාණයක් තියෙන මෙන්න මේ නවයට කියනවා නව ලෝකෝත්තර ධරමයය කියලා. මේ නව ලෝකෝත්තර ධරමයෝ නුවන තියෙන හැම්ම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා හැබැයි හැම කෙනෙකුටම ලැබෙන්නේ නෑ. වීර්ය හොඳට පුරුදු කරලා. පෙරපින් ඇතිවයි. එවගේ මේ ජීවිතයත් පෙර කියන ලද යහපත් කල්්‍යයාර මිත්‍රාදී කරුණු ලැබූ කෙනෙකුට පමණයි. මෙවන් උත්තම සැනසීමක් ලෝකෙ ැබෙන. එනිසා මේ නවලෝකෝත්තර ධරමය ඉතාම දුර්ලභ ඉතා ප්‍රනීත අස්සම සම දෙයක් කියලායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. ඒ නවලෝකෝත්තර ධරමයන්ටති එන බාධකය කුමක්ද කලා භාග්‍යෝතන් වහන්සේ වදාාරෙනවා. අනනුයෝගෝ අපච්ච වෙක්ගනා ධම්මානම් පරිපන්තෝ. අනනුයෝගෝ මේ ධරමයේ නොහැසිරීම. යෙදෙන්නේ නෑ. අපච්චවෙෙක් කනා නුවනින් සලක සලකා බලන්නේ නෑ මෙෙහි වටිනාකම. එයින් අදහස් කරන්නේ සමත විදර්ශනා භාවනාවේ යෙදෙන්න්නේ නැත්නම්. ධරමේ ගැනගෙන දරාගනිමින් ධරමානුකූල ලෙස ජීවිත ප්‍රතිපත්තිය සකස්කරගනිමින් සමත විදර්ශනා භාවනාවේ යෙදෙන්නේ නැත්නම්. එයාට නබලෝකොත්තර ධර්මයා ස්පර්ශ කරන්න ලැබෙන්නේෙන ඒවගේ භාග්‍යවතුන් වහසසි වදාාරෙනවා. අනුයෝග පච්චවෙක් කනා ධම්මානං ආහාරෝ මේ උත්තම ශාසනය තුළ භාවනාවයේ දීම. නුවනින් විමස විමසා නැවත නැවත බැලීම මඟඵල ලැබීම වටිනාකම මඟපල් ලබන්න හේතුවන තුඩු දෙනාකාරයෙන් චින්තනය හසුරවා ගැනීම. එයට කරෙන පච්චවෙක්ඛනා කියලා. අන්නන්නේ පච්චවෙක්කනය නිවන පිළිබඳව මාර්ගඵල පිළිබඳව නුවනින් කල්පනා කරමින් තතාගතයන් හසගේ ධර්මයට අනුව ඒ ගැන හිතමින් ඒ පිළිබඳව සාපේක්ෂවෙමින් කටයුතු කිරීම. නබ ලෝකෝත්තර ධරමේ ලබන්න හේතුවක්. ඉළඟ දුල්ල භකාරණය තමයි බදුරජාණන් වහන්සේ වදාාරන, සක්ස්ගායිට් හාකන්තා මනපා දුල්ල භාලෝකස්මින්, මේ ජීවිතයෙන් පසෙ සුගතීප දෙන්න ලැබෙනවන. එක දුල්ල භකාරණයක් ලෝකෙ හැමෝටමික ලැබෙන්නේ නෑ. නොලැබෙන් හේතුවමකක්ද මිච්චා පටිපත්ති සගගානම් පරිපන්තෝ මිත්‍යාප්‍රතිපදාාව දසා කුසලේ පංච දුෂ්චරිතය නිසායාට සුගතියන් ලැබෙන්නේ නෑ සම්මා පටිපත්ති සගගානංආහාරු යහපත් ප්‍රතිපදා විහැසිරීම සුගතිය උපදින් හේතුව කුොමක් ද සම්මා පටිපත්තියකැන්නේ. ඇ බෝය පුරද කරන්නන්නේ ධරමය හනවා ධර්මය මෙනෙහි කරනවා. එබගේම සංගහරාත්නයට ගරු කරනවා තෙරුවන් මහන්සේලට දිවිපුදානමු. ඔබෝ බේජීවිතයෙන් වියයුතු දේ සිද්ධ කරනවා. ඒවගේ මෝ බේ හපත පිණිස මේ ධරමය බේජීවිතර ගලපාගන්නවා. ආර් අස්්ටහාංගික මාරගේ යදෙනවනම් ඒ සම්මා පටිපත්තියයි. එනිසා මේ පැය ගටාසන්න වෙලාවක් ඔ බේජීවිතයේ වැඩුණේ සම්මා පටිපත්තියමයි. මෙකී දස කරුණු ගැනෝඔබ නැවතනුවනින් විමසන්න. අදමී උතුම් ධර්ම කතා වෙදිමං ඔබට කියා දුන්නේ ඉත්හ දම් කියන සූත්‍රපරියාය දසක නිපාතය අංගුත්තර නිකාය තුළ තමයි මේ උත්තම සූත්‍රදේශනාව ඇතුළත් වෙන්නේ ඔබ නැමත්ත කියවන්න නැවත විමසන්න ජීවිතයට ගලපාගන්න බලන්න එනිසා අදමී ඇසූද්ධරම පරියාය ඔබට ශාන් තමා නිවන පිණිස වේවා. මෙලොව සැනසීමට පරලොව සුගතියට කෙළවර ශාන්ත නිවනටම මේ උත්තම කුසලේ උපකාරවේවා කියල මම. මෛත්‍රියෙන් ආශිරුවාද කරනවා. පිින්වතුනි අද දායිකත්වය ලබා දෙන්නෙ මේ උත්තම ධරමදානයේදී. නිට්ටඹුව නාමල්වත්ත පදිංචි ඩDPරිය දාස සහ. B කරුණාවති යන දෙපල බලාපොරොත්තු වෙනවා මීට වසරකිහිපේකට පෙරමීිය ගිය. HH ලීලාව එ සිරියාවතී මවුරුන් දෙදනාටත් B.H සයිමන් සිල්වා DP ගුණසේ කර පියවරුන් දෙෙනටත් BH අයිරාංගනී එ මේ ධර්මදාස සොයුරිය හා සොයුරාට පින් පමණුුවන්න විදෙස් ගතව සිටින ප්‍රමෝද දම්මික දුමින්ද ගයාන් උදය කුමාර. ඒතන යන දරුවන්ටත් එවගේ ඉන්ද්‍රානී සොයිඩියටත් සෙත් පතන්න බලාපොරොත්තු වෙනවා. එබගේම මොර කැලේවත්ත සඳලංකාව ලිපිනේ පදිංචි රෝහිණි කරුණාසේෙන මහත්මිය සහ. ධයාබේකෝන් මහත්මියත් මියඋුතුම් ධර්මදානී සඳහදායකත්තුවේ ලබා දෙමින් බලාපොරොත්තු වෙනවා. තිලකාපති දෙසානායක මෞතුමිය පරලො සැපත්ව වසරක්ගත්වෙන යට පින් අනු මූදන් කරන්න. එවගේම හදිසි අනතුරකින් රෝගාතුරබ සිටින කරුණාතිලක සහෝදරයාට හා අසනීපෙන් පසුවන කොසුම් අබේකෝන් සහෝදරයාට තික්මන්සුව ප්‍රාර්ථනා කරන්න. ඉගනීම් කටයුතුවල රැකයා කටයුතුල නියලෙන පවුලෙ සිලු දෙනාට ආශිරුවාද කරමින් තමයි ඒ ඇත්තු මේ උත්තම ධර්මදානයේ දායකත්වය දරන්නේ. ඉතින්නේ නම් සඳහන් කළ නොකළ හැමෝටම මේ උත්තම ධර්මදානය. නිවන් පිණිසවේවා කියල අපි පින් අනුමෝදංකරමු ඉදංවෝඥාති නංහෝතු සුකහිතාහොන්තු ඥාතයෝ ඉදංවෝඥාති නංහෝතු සුහිතාහොන්තුඥාතයෝ. ෝඥතිීන හෝතු සුහිතා හුන්තුඥාතයෝ එත්තාාවතා අම්මේහි සම්බතං සම්පදං සබේදේවා අනුමෝදන්තු සබ සම්පති සිද්ධියා ආකසටහාච බුම්මට්හාාදේවානාග මහිද්ධිකා ්nyaන්ang අනුෝදිත්වා චිරරක් හන්තු සම්බුද්ධසාසනංක් කන්තු සම්බුද්ධ දේශනං චිරංරක් හන්තු සම්බුද්ධසාාවකන්ති අද මේ උතුම් ධරම දේශනාවෙන් ජනිත කරගත් අපමන ධර්ම ශක්තිය බලෙන්ද ඔබ මේ මිහිරි බණකත්හාබ අහලා සිත පහදවා ගැනමින් ජනිත කරගත් මහා පින් බලයෙන්ද ඔබ නිදුක් වෙෙත්වා නිරෝගි වෙත්වා සුව පත්වෙත්වා මේ උතුම් චතුරාර් සත්‍ය අවබෝධ කර ගැනීමට න කත්තාාව ඒකාන්තිෙන් උපකාරවේවා හැම දෙනාම සුවපත්වේවා. ලොතුරා සුවෙන්ම සැනසේවා කෙළමමාසිරුවාද කරනවා. අභිවාදනසී ලිස්ස නිච්චංවද්ධා පචායිනු චත්තාරෝ ධම්මාවඩඩන්ති ආයු වන්නු සුකං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච්ච අත්හෝ නි්බාන සම්පත්ති හිමිනාතේ සමී්ජතු සිනස ීනගත් සුරමවෙන්නේ ඉරිතා සිටනත අශුපුුව ධර්මසාකච්ඡාව සමගින් ඔබට ධර්මී වටිනාකමතවත් තහවුරුබන ධර්මසාකච්ඡාවක් ඇසීමේ භාග්‍ය උතාකරදීම වෙනෙනේයි අද දවසතුළ දීත්ත විශිෂවයෙන්ම හද ධර්මදේශනාවේදී තා වැදගත්තුූ කාරණනා දහයක් තුළ ඔබේ හිත ධර්මානුකූලව හික්ම වන්නට අප හමුරන් වහසසිකටයුතු කරන්නට ඒතුන ඉතින් මහිදන්නේ සාමාන්‍යෙන් බෞද්ධෝ විදිහට සාමාන්‍යය මනුෂ්‍යයෝ විදිහට අපි සිතියයුතු කාරණාමේ අපේ දියුණුවට බාධා පමුණුවන අපේ ජීවිතයට බාදා පමුණුවන කාරණාමේ. හඳුනාගත්ය නැත්නම් ඇතැන් වෙලාවට අපි මේ වැහෙක් මුණේ නැත්නම් මේ කාරණා තුළ හඳුනාගෙන ජීවිතයටවා ඇදාගත්ති නැත්නම් අපි අසරන වෙන අවස්ථාවන් වැඩි ඒ නිසා. ඒ ධර්ම දේශනාවනු සාරයෙන්ම ධර්මසාකච්ඡාව. තුළ තවත් දහම්කාරණ දැනකයාගන්නට සූදානවන මොහොතේ පූජනීය වදනය බලංගඩ රාධහස්වාමන් වහන්ේ ඉරිදා සිත්නෙතා ස්පුූ වෙනෙන් අවතවාර්යක් පොහොම ගෞරවෙන් ශ්‍රදධාවෙන් පිගනු ලබන. සරයිස්වාමි හන්ස ස්වන හසමා යාද ධර්ම සාකච්ඡාවට ප්‍රවේශය ලබාගන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔහන්සේ පහදාදුන්නු කාරණ අතර සීලය පිළමද හන්ස පැදිලි කිරිමක් කලලා නිසා මහිතන ම එත නිසාක චවා රම්භ කලොත්තු ඩත් ද ගත්වේ කියලා වවාස සීලය පිළිබඳ කතා භා කරනකොට සීලය බෞද්ධ්‍යයාට පමනක්ද සීලේ තිබියයුත්ේ නැත සීලයකින වටිනා වූ අන්ගේ ජීවිතයටට එක්කර ගැනීමේදී. මා නු යකට ේ තිබෙන ටි කම ොක මහර සමච්චලේයට අ ාජනය ක හරි ල්වතායි දි ශයෙන්ගේ ම ීලිය ති බියු යිවද මානසිකවද. නැතම් මේ කයිකවයි මාන සිකව දෙ පැත් ේම හිතේ හික්ම මක් සීලියයක් ඇතිවීම වැදගද ක කිය කාරණ පහද සාකච්චාවට රම් යක් ල ාෙ බහම ගෞර ෙන් බහන් ාධනා කරනවා. අද සිත්නෙත් අසපුයේ ධරම සාකච්ඡාවට සම්බන්ධ වන පින්වත්වරුණ ඇතුළො. සීු දෙනාටම නිදුක් නිරෝගිසුව ලැබේවා කෙෙන මම පළමුකොටට ආශිර්වාද කරනවා සීලය පිළිබඳව තමයි පළමුකොට වරුණ මගහුේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ භාග්‍යවතුනාසි වදාාරනවා නිවන් පිණිස කටයුතු කරන ශ්‍රාවකයා සීලේ පතිට්හාය නරෝ සප්ඥෝ චිත්තම් පඥංච භාවයන් ආතාපි නිපකෝ භික්කු සෝයිමං විජටය ජටන් කියලා අදහස් කරන්නේ බුදුරජාණන් වවාන්සික ශ්‍රාවක්‍යය නිවන් පිණිස කටයුතු කරාදි පලමුකොට සීලේක පහිටන්න වන. සීලයින් තොරව ලැබෙන සමාධියයක් ඇත්තේමන සමාධයෙන් තොරව ලැබෙන ප්‍රඥාවක් ඇත්තේ නෑ. ඉතින් එනිසා සීලය කියන්නවරුණ මේ බෞද්ධයන්ට පමණක් ආවේනිකව පිරියයුතු දරමයක් නමම මිනිසත්කම අගේන ඕනෑම කෙනෙ කායිකවද වාචසිකවද මානසිකවද යම් සිික්ෂණ සීමාවකට නතුනුත් පමණයි. එයාට මිනිසෙක්ක කියල ආමන්ත්‍රනය කරන්න පුළුවන්. දැන් එනිසා සීලය කියන උත්තම කාරණය උත්තම ශික්ෂණය නොපිහිටපු තැනකතමයි අනාගතය දවසගවරන මහාමුරුග සංවරුසා වැැවිල්ල මුලු ලෝකයේ මේකම මස්ගොඩක්කරගන්නේ. එනිසා දැ අප ගත්වොති දම සීලගන කතාකරදි මේක මේ මිනිස් පරම්පරාවිෙනත්තං අපි ගත්වතින් මිනිසාගේ ආධිම යොගයිදං අද වෙනකම්, මේ මිනිස් සමාජයේ පරිහාානයට පත්ච්ච යෝගගේයන්නේ පරිහාණ සඳාත රජ්ුවම හේතුුණේ සීලය. එකන සීලේ නැතිකම ඒවගේම දිවුණුව ැතිවුුණානං දිවුණුවට රජ්ුවම හේතුුණේ සීලය එකැන සීලේ වැඩීම දැන් ඔබහල ඇතිවරුණ දැන් බුදුරජාණන්වාස වධරනවා ශ්‍රීමමක දේශනාබලල් දී. අතීතයේ මිනිසුන්ගේ පරමාවස මේ විද්‍යයට අවුරදු අසූදාහ තිබුණ ඊටත් එෙහා තිබුණා ඉතින් ඒ අසූදාහා තිබ්බ කාලි මිනිසුන්ගේ පරමාවිෂය එක පාහ අවුදු හතලස් දහටඩුවෙනවා ඒ කියෑැනෙගොල්ලන්ගේ දරුවන්ගේ අවරුදු අ සෝදාහ යම්මට තාත්තටයි පරමාවිෂ. දරුවන් වයස උපද අවරුදු හතුලිස්දා හේතු හැටියට ාග්‍යතුන් න්ශව දාාරනවා ඒ ඇත්තෝ අවරදු අසූදාහ ඊට ප ඇත්තුෝ සිික්ෂාපදයක් දෙක කඩාගත්ත කියනවා අන්නේක්නිසා උපදිනෙන දරුවන්ගේ ආ ශඩ. මේ කාරණය පරමක්්‍යයක්න්නේ බොදු සිරරිමූ මරල්ලන්නේ වදාරන්න එතකොට අද මේ මිනිසුන්ගේ යුෂ පරිහාණය ව හමවරුන මේ ආයුෂය පිරිහීම කිව්හම සෙසු සියල්ල පිරිහිීමමැතන තියෙනවා අයුෂයෙන් පිහෙනට වරණයෙන් පිරිහෙනවා සැපයහම පිරිහෙනවා බලයම් පිරිහෙනවා. ප්‍රඥාවෙන් පිරිහෙනවා ගුණ ධරමවලින් පිරිහෙනවා ඊළංඟට මිනහෙකට තිබියයෝතු අවම සුදුසකම් ටික් තින මනුසුලක මිනිසක්ක කියලා මන්චනය කන්න ොල ඔක්කොගේෙන්ම පිරිහෙනවා. එතකට දැන් අදගගේ. කාලියකමී සමාජය අතර වෙලාතින් අන්නේ විද්දිට හාත් පසින් පිරිිහිත්ච යුගයක දැ අපට සංසාන්ධනයක් නෑනවරුණුදැ අපි ටත් බුදුරජාණන් වසක ධරම මේ විතරයි ය අතීතය ගැන කියල දෙන්නේ අනාගතය ගැන කියල දෙන්නේ වර්මානය ගැන කියලා දෙන්නේ මේ දෙව් බඹලව ගැන කියල දෙන මේ ලෝකය ගැන කියල දෙන්නේ ජීවිතය ගැන කියලදන සරගැන කියලදන්නේ භාගතුන් වස ධරම විතර. ඒ ධර්ම में දන්න කියෙන් කිය දනනාද. ඉතින් හම නොදන්න පිරිසකට යි සංසන්ධනයක් තියෙනවනන් තියන සුද්ධන්ගේ දේවල් පිළි බඳ හ හමනැත් අුව. සමිය පට අටක් පිළිබඳ බොහෝ මේ සමකාලීනව ඉන්න පුද්ගල පිසක් මතම ගල්ලගේ සසන්ධන රධා පවතියන්නේ ඉති අරගොල්ල මහමයික දල ට පස ල න අප ජීතගන. ඉතින් නිසා අපේ පරිහානි අපි දන්න නෑ සීලෙන් කඩවල්ල තින්න තැන ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරෙනවා මේ සීලයකයන්නෙත් දුසිල් දුසිල් බව දුස්සීල බව නැති කිරීම තමයි මේ සීලයේ ස්වභාවය. එවගේම් අනමජ්‍ය ගුණෝ ඉතා නිවැරදදි ගුණ උපදවල දෙෙනවා නිසා ೀ කිය කාರ , සිಿින් ස போූ කළ තු කො ක් තියනවා ො සර ේශනාකවා ඉන්ද්‍රිය ංවර ೀலே ්‍රිය සංවල සීලියත් බහෝසියෙන් සිතහඇසරු කරගෙන තමයි වරුණන සම්පූණ කන තියන්න. ඊළඟට ප්‍රාතිමෝක්ෂ සංවලීේ එත් මුලු මනින්ව විශේෂය කයටයි වචනයට සම්බන්ධ වෙන දශක්ෂාපදාාරක්ෂා කිරීම වසේ එඒවනත් මානසික සික්ෂණයක් ලතිකර ගඩු මේක කරන්න බෑ ති ැනිසා මම දැන් මේ අහපු ප්‍රශ්නයට කැටයෙන් නවතවතාවක් මින්පිල් බඳ සමාලෝචයක් කරනවා නං. මේ අත්තහා කරන මමත් අහංඉන්න ඔබත් මේසා කච්තාාව මෙයවන වරුණත්. මේ ලස්සන ජීවිතය ලැබුවේම සීලේ පලයක් කැටියට. ධානීඵලයක් ඇැටෙන්. ඒ සීලය කියන එක සම්හරෙනෙ මේ අහගනන්න පරජීතු හොඳ ්‍රහ්ම චරාවපපුරදු කළ මනුස් ලෝකටපුවා ඇති. කොහොම නමුත් අනිවාරයම පචජ සීලය සම්පූර්ණ කළ තිබුුණ ැත්තංවරුණ. ඔබ හිතන් වදාද මේ මේ වෙලාවෙ මේ කන්දකෙන් මේ බනප්‍යයාන්න පුළුවන් මේ කියලා. ඉතින් එනිසා සබ්බ සම්පත්ති සියලු සම්පත් සාධනය කරන අරක් තියෙන්නේ වරුණ. සාාසනය කුල පුත්තානම් පතිට් හා නත්තියන් වනා. ආනිසංස පරිද්්‍යහ දන් තාස සීලස්ස කෝවදය කියනවා. මේ සාසන පැදවෙච් බද්ධපුත්‍රයෙකට කුලපුත්‍රයකුට. ඒ අදස්කන වරුණු මේ භික්‍ෂ මික්ෂණ පසක පසක කර සිවන පිරිසම. පතිට්හා නැත්තියන් වනා කියෙන වන්න පිහිටක් නෑ කියනවා අයි වෙන කිසිම පහිටක් නෑ. ඒසීලේ පිටමයි තියෙ පළමු කොට ආනිසංස පරිච්චය දන් එහි ආනිසංස කාර්ද කියන්න පුළුවන් කියෙන කාටුවත් කියන්න බැ. ස්තර කරනවා න ගංගා යමනාචාපී සරභූවා සරස්වති. මලන්වර මේ සීලේතින වටිනාකම ගංගාගංග සරභූ ගග සරස්වතිී ගංග මහා ගංගාවල් ගලාගෙන යනවා ඒකම ගංගාවකට බෑ කියෙනවා සක්කුනන්ති විසෝධේතුන් තම්මලං ඉද පානිින. මේ ලෝකන කිසින මනුස්සෙකුගේ ඉතේ තියෙන කුණු පවාහනය කරන්න සෝධනය කරන්න හිත පිරිසතු කරන්න එක්කම ජල පහරකට අත්බෑ කිය. විසෝධයති සත්තානං යංවේ සීල ජළක් මළං. අමල්ල ව පිරිසිුද් ූ සීල ජලයෙන්ම් පමනයි සත්වයන් සිත් පර්ශුද්ධයට පත්වවෙන්නේ. එනිසාවරුුණ ඉතිහා से යම්කෙසි කෙනෙක් ලෝවතුරා බොද්ධරා ජට පත්තුනා න. ඒ උතුම සීල පාරමිතාව කඋප්‍රරිහිමේෙන් සම්පූන කලා සිතිවිලි මාත්‍රයකින් ඒ උතුමෝ සීලෙ කඩාගත්තනෙන ඉතල බලන්න යම් කෙනෙක් පච්චේක බුද්ධරජට පත්තු වන යම් කෙනෙක් මහරහත් බෝධියෙන් නිවාන්දක්කන රයන් වහන්සලා උනාානම් දිීව්‍යලෝක ්‍රහ්මලෝකට ගියාන හැම්ම සැනසිල්ලක් ම ලැබවන අදම මිනිස්ු ලෝක ඉන්න කෝටි හත් සියක ජනතා මිනිස් ලෝකට ඇවිල්ලා දැන් කඒ කෙන විධ දෘෂ්ටින්ය අධානන්නේ ක कोයි විදදිිය ෘෂ්ටින අදහවත් මොන්න විදිියේ පාපතර ජීවිතගත ගලත්. ඒහමගේ නාවත් මේකට එන්න සුදුසුකම් සම්පර්න කරදේ වන්නේ සීලේගෙනන දැල්ලෙස සැලිකිළිමත්තු වන. එන දැන් තේනවානයද සීලයෙන් තොර මුසකමක් නැ කියලා. එනිසා සිල්තා කියන යි කවු හරි කෙනෙක් හැල්ලු කරනවාන්න හල්ලු කනෙකන බරපතල කුසැලයක් කරගෙන යාගේ මනිසත් කමට යාගේ මෞතුමියයට යාගේ පියතුමාට අපහසකරන්න. බුදුරජාණන්වා සිටා ියෝග කරන්නේ. මේ කකාරණ විතර කරන සාක ා යරනකම් විස්තරකරත් විස්තර කරන්න බේ තරම්ම තියෙනවා. විහසදෙන් සමාර කියීනවා ද අප සාමා්‍යෙන් ಿத்திපතා, ීනපता සිදුරන කටಯುත ම ೀಲले අත පஞ்ச ले. එහෙම සමහරයාව කීනොහන්ස හැමදෑම පන්සල් සමමාදං වියුතු නෑ එක පාරක් සමාදාං වුණ හමැති එක දිවිහිම මේේ ආරක්ෂා කිරීමයි වැදගත්වෙන්නේ එක කාරනෙම ඔබහන්සකින් දෙැනගන්නට කැමති සාමා්‍ය සමාජශ්‍ය වෙනුවෙන් එහෙම දිනපතා පන්සිල් සමාදන් විය යුතුද. නැතිනම් එක පාරක්ෂ පන්සිල් සමමාදං ලය දිවිහිමෙන් ආරක්ෂාකිරීමද වැදගත්වෙන කුමක්ද දිනපතා සමාධන්වීමේ ප්‍රතිඵලේස්වාමවිහන්ස. වරුණ සීලේ සමාදම් මුණහාම ඒ සීලය ආපාන කෝටිකං පන්න කෙලවරගරගෙන නැත්තන් ජීවිතේ අවසන්න වන මෝත දක්වාම රකිෙනන සීලයක් වන්නටඕ සසිල්ලෙකෙන ආපාන කෝටික සීලේ කියලා. එහෙම නැත්තං කාලපරියන්ත යම් කාලයක් තිරණය කරගෙන සිල්හැකෙන ඇත්තු ඉන්නොදැ පිගත්තුොතිින් අද උපසත ෙහක් සමදන් වෙනවා කියල හිතුවත් සමාදාදම්වෙලා අදෝ දේන පහෝදෞද් දෙ වෙනගන් පෝසතය ආරක්ෂා කරනවා. එකටගෙනක් කාලපරියන්ත සීලේ කියලා. හැතැ මේ පංච සීලේ කියන ශික්ෂණයවරුණ ගිහිඇත්තෙක්ගේ නිත්‍ය සීලය. එය ආය අමුතුෙන් අද සමාධදාංගුණාන දිවිහිමියන්ගේ ආරක්ෂා කරනි මැරනකම් හැබ යම්මලාලක කැඩුනුත් ඉතරයි නැවත සමාදම් මෙන්න ඕනි. ඉතිං අර මේ ගිහිදීවිතවල තියන කාරය බහුල බව අසතිය ඊළඟටේ ප්‍රමාදීගෙන මෙන්න මේ කරුණු හේතු කරගෙන, තැම්මගේ සීලය සමට දවසදක්වත් පවත්වන්න බෑ බිඳලයානම ඉතින් අන්නේ වගේ අවස්ධාවලය ඇත්තු වඩා හොඳයි කුදෑසන හෝ රාත්්‍රනි කාලියෝ බුද්ධ වන්දනා කන්න වෙලාට සීලේ පිරුද වෙලා මනි තු දෙකතුනක් නවරුණණයන් සීලේයාට බිඳදිලක් තිබුණ අ්‍යතත් ඒම අදහසකින් සීලේ පිරිසුදු කරගන්නක වඩාහොඳයි හැයි කෙනෙකුුණ ශවාසන මගේ මේ සීලයට කිසි මමාහනයක් කලලානකල යා මුතුවේ නැවතනවට සිල් සමාදම ද වශ්‍යනය අනිතකවරුණ කියයම් කිසි කෙනෙක් දවසක් රකින සීලයට වඩා දවස් දෙකක් රකින සීලය ශු්‍රේෂ්ठයි දවස් තුනක්රකින සීලය ඊට වඩා ශ්‍රේෂ්ठ ඒ වගේම මේ යම් සීලයක් බිඳෙන්න්නේ නැතු ආරක්ෂා කරන්න පුළුවන්න්නම් එක දිගයට මාසයක් එහි බලය ඉතා වැඩි මාස දෙකක් පුළුවන්න තුනපුළුවන්නන අවෞුද්ධ පුළුවන්න අවුරුදු තුනහතරක් පුොලුවන්න අවුරදු පහක් පුළුවන්නන්ගේ රකින සීලේ බලයේ වැඩීවරන. සීලය කියන කාරණය ගත්තුත් බිඳෙන්න්න නොදී රැ ගැනීම තමයි ගහි පෙවදි අපි සේලු දෙනාගේම වගකීම යුතුකම අපේ සැසීම ව යම් විදදිහකින් පලද නුත් ඒ පල්ද ච් ොහොතේ ඒ පිසුදු කරගාන ගී ඇත කටන තනියමුණ ල් සමාසාදාමලායි පිරිසිුදුබ ඇතිත කරගාන්නක් පුළුවන් සාමනේර නම කටනං උපස පන්ු ගුරස්වාමීෙන් වමාචලකට ගිල්ල ඒ සීලය සමාදාම්වෙන්න පුළුවන් ඒ කෙඩලා තිය ශික්ෂපද අනුව තමයි ඒ සීලියය සමාදාධම් කරවදී ඒ සිද්ධ කරන්නේ ඊළඟට උපසම්බදා ස්වාමින් වහ සිිනක් ගත්තවතිං තියනවරුණ පාජිකා හත්තර කෙඩලගයොත්තායිේජීවිත උපසම්බදා වෙන්න බෑයාඩ සාමනයට වන්නව වෙන නැතංන්ගේී වන්න වෙනවා ඊළඟට සංඝාධි සේසකෙන ශික්ෂාබද ධාතුනක් තියෙනවා ඒ සංගහාදි සේෂ ටික කැඩනොතින් ඒ පිළිබඳව දැනුවත් කිරීම කරන්නටෝනි තාම ඉක්මනින් උපසම්බදා ස්වාමීින් වහන්සේ දමක් ඒකටකෙන ඇවැදදසීම කියලා ඇදසීමෙන් අනතුරුව ඒ සඳහා පිළිපැදිය යුතු දෙවනුව පිළිපැදයුතු වනේ කරමයක් තියෙනවා ඒ අදියර තුනකින් සාමානෙන් පිරිසුද වී මක්සින්දවෙන් ඉතිං ඒ නැගේ සිටීමට සෑහැන විහෙසක් දරන්න ටඕන එතනින් තියන ික්ෂාපදි ගත්ත ඒේවා දේශනා කරගෙන පිරිසුද වන්න පුල් න් යිවිදිහයට ගේී ප වි පි සල නට සල බිඳුනුත් පිසුදු වන ක්‍රමයකුත් භගතු වන් දාාලා තියෙනවා ඉතින් එනිසා පිරිසිුදු වෙන වනන්නේ කියලා හිත හිතා කඩනගනෙව යුතුගන්. එනිසා ඔබෝබේ ගුණය ඕනෑම දෙයක්වරුණ මේ ගුණධරම පරණවෙන්න පරණවෙන්නගේ වැඩි දැංවඔය ඒකා ල ඊට බුස්වාවින් හසලකෙන අපි ගතාගරන්නේ අසවල් ස්වාමෙන්වාසේ පැවිදිවෙලා මෙච්චනකා. මෙන්න මෙච්චරව කාලයක් උපසම්බදාව රැකල තියෙනවා මෙන්න මෙච්චර කාලයක් ගොතාංග රැකල තියෙනවා. එනිසා ගුණ ධරම බල ආයුෂය පරණ බව වැඩිවෙන්න වැඩිවෙන්න බලය වැඩි. එනිසා ඔබ දක්ෂවෙන්න ඔබේ සීලේ නොබි දෙන්න ආරක්ෂා කරගන්න. ලිසල්ලෝකෙට ගහාමවරුණන සිල්රගින් හම්බේන නෑන දැම් බහෝ දෙෙන කියෙන කතාවක් තමයි වරුණ මේ අපි පව්කම් කරන්නේ නෑ ඒකනිසාපිට අමුතුුවන් දෙයක් කරන්න අශනයඇ ලොක අත්තහාාව හහිලා ඇතිව අරත් මටි තෙන අපි හන්ත්‍රනය තව ඒවගේම කාරණාවක්තමයි දැන් සිල් සමාදන් වෝ කෙනෙකොට සීලයා කාරක්ෂා කරන කෙනෙකොට ඕනෑම කෙනෙක් ආශ්‍රය කිරීමේ හැකියාවක් තිබෙනවාද. සාමානක් අපේ ජීවිත තුළ පාපමිත්‍රයොයින්න්නවා කල්්‍යයාන මිත්‍රයන්න. සමහරු කියනවා අපි බෙදාගෙන නෑම මෙහෙම මිනිස්සුන්. සහු කියනවමන් සමාජ බැයින කියෙනෙක ගුලන්ගේ වචනීමම කියෙනනවම සමාජට ැගත්ත කෙනෙ මට හැමෝම ඉන්න ඕන කියලා. සාමාන්‍යෙන් කතාවට කියෙනනවනේ. ගමට ඕන තරම න්න්න යාට නම් අපේ නට ඕන තරමයි ඉන්න හම කියලා කියනවස්ථාති න මේය කෙනෙකුට කෙේ බලපානවාද ඇසු නිසුර කිරීම හ පත්ත්‍රති පදාව කොමක්ද ධර්මාණු කොළොවපට පහදල දෙන්න ස්වමහස. වරුණු බදුරජාණන් වහන්සේ වදාලදේන අපට වැදගත් වෙන්නේ පුද්ගලයන්ගේ මතවාද නෙවෙයිනේ. නභජේ පාපකේ මිද්දේ නභජයේ පොරිසාධමි භජේ තැමිත්තේ කල්්‍යයානේ භජේත පොරි සුත්තමේ ඒක නිශ්‍රීීම ක දේශනාව. ල්‍යයාන මිත්‍රියන් ැසුරන්න පාී මිත්‍රියන් ැසු කරන්න එපා කල්්‍යයාාන මිත්‍රියයන් භජනය කරන්න පාපීන් භජනය කරන්න පා කල්ල්‍යාන මිත්‍රියයන් හා ඇංගේෑඇලුම්කම් තබාගන්න පාපී මිත්‍රයන්ට කිටුවෙන් එපා න්න බුදුජාන් අප දේශනා කවා. ඒවගේම නෝචේ ලබේත නිපකං සහයං සද්ධං චරංසාධු විහාරි ධීරං රාජාවරට්ටං විජිතම් පහාය ඒකෝ චර මාතංග රන්නේ වනාගුව ුණ ඒ දහස්කරන්නේ ඇසුරට හොන්ඳ කෙනෙක් ලබන්නන්නේ නැත්තාං කල්්‍යයාන මිට් ෙක් ලබදන්නේ නැත්තං නං දිනපු රාජ්‍ය කතහැර දාලා යන රජක් වගේ තනියම එකලා ජීවතත්ෙන්න්න කියන. ඔන්නවරුණන අපිට මිනිස්ු ඉන්නවනි මළගමට කියනට හොඳ උත්තරයායි. දිනපු දිනපු රාජ්‍ය කතහැර දාලව වනගත වෙනවා ඈතට යනවා අන්නේ වගේ යන්න කියනවා අතහැරෙන. එනිසා මේ මිනිස්සු අපිට එන්නවනි මළගම්මට මොකද මිනිසු මළකුණනට වරුණ. මේ මැල්ලගේන්ට පස මලකුණුවෙනුවෙන් අධිකාරයක් පවත්වනව තිය ඔය පංචපාදානකන්දී දනඒ එක කෙස් ගහ නවත් ගන්න ළන්දග කතාගන්නතන්න. එනිසාවරුණ මේ ඒතියන තමන්ගේ අර ලාමක මානසිකත්වයන්ට සරිල්ලන. පුද්ගලයන්ව ඇසුරු කරන්න ඇබැයි වුනාට පස්සේ ගොල්ලගින් ලැබෙෙන අර ලාමක රසේ නිසායි ඔය කතාව එන්නේ. එනිසා මේ සමාජය ඉන්න හැම කෙනෙක්ම අපි ඇසුරු කඩන්න ඕනි මේ දුස්සියලකංකරන්න යත් සනසවන්න ඕනි සිල්වත් අයත් සනස්වන්නඕන එහෙම මේ පුද්ගලයන් හැම කෙනමම් සනසන්සි ඉන්නග ොත්තේෙම අන්තිමට අවසාන පිරියන්න තමන් අර වදාරන්නේ මේ කතාව එතිෙන්දි කියන්න ඕනි හීන පුද්ගලයක් ඇසුරකොරොත් එයා හීනෙක් වෙනවා උසස් කෙනෙ ඇසුගරොතය අවසස් කෙනෙක් වෙනවා පහත් කෙනෙක් ඇසුගුරොතය පහත් කෙනෙන ඕක තමයි වරුණ දාහකට නම ලක්ෂයකට එකක්දෙක් හැ තොක්ොම සිද් වෙනෝයි විදිය. එනිසාව බැසුර ගැන සැල කලිමත් වෙෙන් ඕ නන්ස වාගේම ද ගතකොට යම් කෙනෙක් හිතුවොත් මන ම හීන කෙනෙක් ඒම නැත්නම් පහත් කෙනෙක් මෙහම සමාජී යම් පහලට වැටනුස් තරයක් ආශරය කරලා කල්්‍යයාන මිත්‍රේ කි්‍රියට ඔඋන් ධර්මාණකොළ මාර්ගගේකට ගන්නවායක. ඇතනදී ඒ ඒ උත්සාහ ඒවීරිය සහ ඒ සඳහා යොමුීම වැදගත්නේද ස්මිහන්ස. සැබ විම වැදගත් ඒක මහා සත්පුරසකමක් මහ පරෝපකාරයක් ඒ වෙනුවෙන් අපි බැදිලයින්නවා අපේ මිනිසුන්ම යහමකට ගන්න. මං මේ කියන්නේ ඒක නෙමයිවරුණ. ඒ උදෙසා ඔයා උත්සාහවත් වෙනවන ඒක අපි සාධ කියල අනුවෝදම් වවා තව කෙනෙක්කු යහමඟට ගන්න යාව කොන් කරන්න කියරක නෙමයි මේ කියන්නේ. ඒ අයෝ යහමගට ගැනීම වෙන වන්න අරයත්තුවර ඇසිුරු කරන්න අපි හැමෝ මැසරු කරන්න ෝ නි කියලා එහෙනම් කමක්න වසාන පලය හැටියට මේ සීලයක නො පිහිටපොඇත්තෝ සිල්ලුවත් වෙනවා පේන්න තියෙනවන. ඊල්ංගත වැරදිකර කරහිට පොඇත් වෝ වැරද් දෙෙන් අතමි දෙෙනවා පැහැදිලිව පේනව. ද්‍යයට ඇත්තගේ ජීවිතවල ශාන්තියක් සැසෙනවා කියලා පේනවනං ඒඇත්තං මොන විදිහ තත්වක වරද ැදඳ හිටියයක්ත් ඇසරු කරලා කරුණු කියල දිල ආදරෙන් අනුකම්පාාවෙන් අතද කියලා ගොඩ ගැනීම අපේ යතුකමක් ඒක පැදිදුවම් භාගතුන්වාන්සේ ගේනවා. බදුරජාණන්වාසේ කළේ ඒකන මේේ ලෝකයටටවරුණ. ද අපි ඔක්කොම නැහැවිලානේ ගිදිලන්න හිට යනන මන්නු දැන මොකක්ද සසරි තත්ත්වය. කොහෙන්ද දුක රුම න මොක්දේ දදුක කිය කියල . ඔක්කොම සත්පුර් ස සරු කරන පයන ේීමවරු සංසාර. ඒම ඉඳලා ආපු අපේට අන්ත දුකට පත්වෙල ඉඳල ඉන්ඳල කලාතුරක ලැබච මිනිස් ජීවිත ාවට පසමේ ඔක්ොමටි පට කියලදදුන්නන්නේ භහග්‍යවතුන් වහන්සේ. එනිසා ාගදුන්නාසගේ ධරමයට පුද්ගල බේදනෑ කුල බේදනෑ ජාති බේද දන බේද ඒවමුක්නෑ ධහරමේ හැමෝටම දාායාද කරනවා කියන ශීෂය කෙනෙක් පොදුවේ පරි සඇසුරන්නු වන යට ධර්මය දෙන්න උස්සාාවත්්‍යව වන එයා බහම ්‍රේෂ්ට බෝසත් ගුණ තියන කෙන පරිසං වෙන්නට ඕන උුණ තියෙන කෙනෙක් වුණ අකුසලේ තියෙන ඇබැහිවීම කියන ගතිය නිසා වහා බෝ වෙනවා දුර්ගුණ ගුණධරමය ෙක්මනින් ්‍යපත වන්න අරුණු ඉතින් අපිට ප්‍රසිදධ කාරණය. අපේ හොඳ නොහොඳ හොඳම තන දැක් සාමාන්‍යෙන් උට්ටාන විහිරේ පිළිබඳව ඔබහන්සේ අද දේශනාාවේද ආරිහෙදීම සිහිපත් කරන්නට යතුන. අපි කම්මලිස් වභාවයක් තමයි සමාජයේ බහුතරයක් දෙනාගින් දකින්නේ වැඩාත පසු කරනවා හිටට කල්දානවා නමුත්. වැරද්දට ඉමලතන් කලේෂමූලයන්ටමි කම්මෙරිකමන්න හැ කල්දාන්නනෑ පසුබසින්නේනෑ වීරයේ වැඩියවුන් ගිමි ලාමක මනසක් පිටීම නිසාද මේ වගේ තියන තම් බවගාමි පුරද්දක් නිසා අපට ඒ වගේතත්වයකට අපි ොම එෙන් අපි ොදෙනනවත්තු. කුසලේ විසෙහිවරුණ හැමෝටම වීරය ඇතිවෙන්නේ නෑනේ. හැබැයි වීරය ඇති නෝනත් හෑම මනුස්සයෙක්ම සැවේදනාවට කැමතියන. එතකට සැපවේදනාව ලැබෙන ක්‍රම දෙක් ෙන එකක් තමයි ලෝභය තුලින් ලබන්න පුළුව. ලොබ මූල සිත් පහල කරගෙන ලබන්නපුළුව. අනෙ ක්‍රමේතමයි, ස්ෝමන්න සසාහකත කොසල්පිත් පහල කරගෙන ලබන්න තුල්වා හැබයි ස්වමන්න සහක කොසල්ිත් පහල කරගන්න යා ලොකු වීරයක් තියෙන් නනි දාන ය සීලියේ රසවත්යෙන් ඕනි, ඒතුළ කලක්තිසේ නිමක්නව පවත්ව පොහිතක් තියන්න ඕනි එනිසා මේ සැපේ ලබන ක්‍රමදකින් සත්වයන්ති ඉතා පහසුවෙන්. කිසිීම මේ විය මක්නතුව ලබන්න පුළුවන් සැපේතමයි ඔය අකුසල සැපය. එතො ේ නිසා? ඒත් ඒකට බෝහම කැමති ඒකටාවඩනවා ඒව වෙන් සැදි පැදිි කටයුතු කරනවා තින් කොහ හරි කුසලට කම්මලි ුනාට. එයාට සැපවේදනාවල බන්න කම්මලිකමක් නෑන. කුසලියට කම්මල වඩයා සැපේලබන්න කම්ලි නෑ ඒවා සදහාවශනක නෑහමදේ ගුල්ල කරනවා. එනිෙසාම ම්මැලි වෙන්නෙම කුසලියටමයි දහනිය සිරෙන්න්නමයි. ඉතින් බදුරජාණන් වසේ වදාාරනවාවරුණන දුරක් ඝාතේ භික්කවේ ධම්මවිනයේ යෝ කුසිතෝ විහරති. සෝසුකං විහරත් තංකි සහේතුෝ දුරක් හතත්තා භෙක්කවේ දම්මස් මහනනි නොමනාව දේශනා කර මිත්‍යා දුෘෂ්ටික ධරමක ගිල්ලා මිත්‍යයා දුෂ්ටික ගැන්වීමකට කියලා යමෙක් වීරිය කරනවනං යා දුකසේ වාසය කරන්න කියනවා ඇතින් එතන ලබිනි සැපයක් නෑන ඒ මිත්‍යාවතුළ වීරිය වඩන්න වඩන් දුකමයි ඇතිවෙන කායික මානසික මෙලෝටය තරගන පරල්ල වටකොහොමත්දදුක ඇතිවවෙන්නේ හැබස්වාක් හතේ බක්කවේ ධම්ම වන අද විරියෝ විරති සෝසුකක් විහර. මේ උත්තම සාසනය තුළ යාම් කිසි කෙනෙක් අම්ඹන්න ලද වීරෙන් වැඩකනනම් ඒ වීරිය මත්තම තමයිවරුණ මෙයාට සැපේ රඳා පවත්ති මේ බුද්ධ වාසනය වැඩගන්න කෙනා. ඒසා කවරුවත් මේ දහමට කම්මලිවෙන්න පා කුසල්ලට කුමට ද කම්මැලි වන්නේ කියලාපේ පඩිවරුකි වන දොර. ඒමයි සන්හස සහස ආයේකාන්ත සීලේ පිළිබඳවත්ත අපිටකක් පැදිලි කරල දෙන්නස්වාමෙන්න්හන්සේ ආරයකන්ත සීලේයතුළ එකන සෝවාන් මාර්ගේ නියලුණු කෙනෙක්කටද මේ ආරේකාන්ත සීලය තු හික්මිනු පුළුවන් කබදති පන්න. අපිටඒ පිබඳ විග්‍රහයයක්ක වහසසිකින් බලාපපුොත්වයෙනවා. ආරයන් වහන්සේලාගේ ජීවිතය හොබවන සීලය ආරයේකාන්ත සීලයයි ඒ ඔවම පරිච්චේදයෙන් ගත්තවොතින් පංච සීලය සෝතාපන් ගිහිගදරින්දන් සෝතාපන් චාරයන් වහන්සේ නමක් ඔය කියනලද සීලේ පිහිටනවා. පංච සීලේ නිතිත්‍ය වශයෙන් පේටනවා. යාගේ පංච ීල බින්ඳෙන් න්නේනෑවරු අන්නේ නිසා ඒ සීලයටකෙන ආරේ කාන්ත සීලයක් කියළල එතකොටඒආරේ කාන්ත සීලයම සාමනේර ස්වාමින් වහන්සේ නමක් නම් ඒස්වාමින් වහන්සේ දසසීලය ආරක්ෂා කරගැනින්දල්ලා ඒස්වාමන් වහන්සේ සෝතතා ප නාාර් ්‍රාවක වුණුත් ඒ දසීල වන්නත් තිතෙන්ද ආය කාන්ත සීලයක් කියන්න පුළන්වරු ො දකයි පිරිහෙෙන්න්නේන ය කවදාවත් එගහි ජීවිතයට වැටන්නේ. ම උප සම්පදස්වාමින්න් වහන්ස කෙනෙක් ඒ පිරිසිුදු උප සපදාව පිහිටල සෝතාපන් ආරය ශ්‍රාවකය කුුණුත් ඒ ප සම්පදාශීලයි කවදාවක් පිරිහෙදිනෑ. එනිසා එයත් ආරයන්ගේ ආයන්ගේ ජීවිතය හොබ වන ලස්සන කරන සීලයක් කියලා කියන්න පුළුව. ඉරිං එනිසා ආරයන් වහන්සේලා ගේ ජීවිතයා ප්‍රති මදධ වෙච් ම පරිච්චේදවන පන්දසීල ආය කාන්ත සීලය. ඒය ආරේ කාන්ත සීලයක් වන්නේ උතුමන් වහන්සේලා කවදක්වත් තේශික්ෂාව මිඳගන්නනෑ පිරිහෙල්ලා ගන්න නෑ. ීල්ෙන් එකගොලඟ ජීවිත බලනවා. එගොල්ගේ ජීවිතෝල ැබූ උත්තම මාර්ගගේ පලේ නිසාහි සීලේ බලනවා. තින් මේ දෙකම එකටකක් ප්‍රති බද්ධ වෙලා මුළු ලෝකයක් බබලනවා ජන සමාජයක් බබලවා. අරකයන්නේ හරියට මඩ ගොහොරුවක පිපෙන්න සූපි පිස්සුවන්ද නිළුම මඩ ගොහරුවෙන් කලල් දියෙන් ගඩට ඇවිල්ලා. පෙත්ති පතර දිගන්තයට විහිදවල සුවන්ද ඒ අතට විහිදවා යමනුව වගේ මේ බුදුරජාණන් වහසක ශ්‍රාාවකයු? ආය ශ්‍රාවකයු ලෝකී සුවදවත් කරනවා. තිංග නිසා ඒ සීලියයට පැමිණීම පිණිස තමයිවරුණ මේ සෑම උත්සහයක්ම ගන්නේ. ඒ වෙන කම් මේශීලේ බිඳේවී බිඳුනා කෙළ පසුතවෙන්න එපා නැවත සමාදම් වෙන්න. ඊළඟට ඒ පින්දිිච්චතැන් ගැන හිත හිතා වදවිින්ඳ විින්ද පසුතැවිැවින්න නෙවෙයි බුදුරජාණන් වහන්සේ උත්තම ධර්රමය දේශනා කළ. එනිසා වැටිච තැින් ආය නගිටින්න පුලුවන් සිය දහස්වාරයක් ඩිච්චයි නගිට්ටමේ බුද්සාාසනේ. ඊට ඩා වැඩිවාරලත් පඩිච්චයි නගටතාා හැබයි දැන ැන ටන්න කෙනෙක් නෙමේ මේේක කියන්නේ. එනිසා ශක්තිය ඇතිකරගන්න මට පුළුවන් මේ පාරිශුද්ද සීල ආරක්ෂා කරගන්න. ඒ ආරයන් වහන්සේලා පැමිණි පාරි සුද්ද සීලයට පැමිණන්නමට පුළුවන් කියෙන විශවාසිෙන් ඔබ පිළිවෙත් පිරුවවා. ඔබ මේ ජීවිත පරාධ වෙච්ච කෙනෙක්වෙන්නේෙ නෑ. සමහන්ස සොමහරු කීරන ඇැන් සාමාන්‍යෙන් අපි. ජීවිතය කටයුතු කරන විට. ධර්මය වෙනමම ජීවත්තීම වෙනමම මේක වෙන් කරලා කටයුතු කරන්නට තමයි පෙල්ලබෙනනි සමහරු කියන්නවා ඒ ස්ථානවලදී ඒ වෙනස්වෙන්න ඕන නැත්තං අපිට ජීවිතය කෙවන්න බැහැ සාමාන්‍යයෙන් උත්සවයකට ගිහාම මේඒ විදිහයට ඉන්න ඕන. පන්සලට ගිහාම ඒ විදිහයට ඉන්න ඕන. තමර නිකන් සාමා්‍ය වචලි දෙක් කියන දෙයක් තමයි බන කියන්නතු වැඩේ කරන්න කියෙරව සහර නිකං කටයුතු සාමාන්‍ය වැඩක් කරන කොට කිය නොනැ එතකොට. ජීවිතය ගෙවන විදි එක විදිා ධර්මයයට වෙනම ප්‍රවේශවෙන්න ඕන එතරදි එක විදිිය එහෙම කියලා වෙන් කර ගැනීමේ ප්‍රතිඵලය අත්ති වෙනවාද ස්වාම වෙනහස ධර්මාණුකූල්ලව ධර්මයට අනුව ජීවත්වෙන කෙනෙකුට.ඒ ජීවිතය තුළ දීම ඒ ධර්මය ඕනෑ මෝස්ථාවක යොදාගන්න හැකියාවක් තියෙනවාද ඒකට වෙනම වෙන් කිීීම අවශ්‍යාව ඇති වෙනවාද කොද සහරඒ වගේ අවස්ථාවන් සිදු කරන අවස්ථාව අප පිදක්කිෙනවා ඒක වෙන්වෙන්කොට තමයි ජීවත්තයෙන් උත්සාහ දරන්නේ.මරුණක මුළමනින්ම මිත්‍යාක්‍රමවේදයක්. දුරජාණන් වහන්සේ සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාජීව කියන විරත්තිතුන හෙවත් සීලය දේශනාකොට වදාලේ මුළු ජීවිතය හා ප්‍රතිබද්ධ කරලා එනිසා ජීවිතය අසවල්යුගේ අසවල් වෙලාේ දිනයක් ගත්තොත් අසවල් වෙලාවේ මම සීලේෙන් ඇත් වෙලා පරුණ දැගේ ධර්මය මේකට සම්බන්ධ කරගන්නපා බණ නොකයා මේ වැදය ක කරන්න කියලා කියනවන ඒ අඉතින් ධර්මෙන් ඇත් වෙලා ඇතන නඟගේයා කරන්නේ දුසීලකමක්නේ එන පවඩ කරන්නේ න ම වෙලා පවඩ කරන්න පවඩ ක ට ඇති පස ක් කියන්න. ඉති එනිසා එහ මක්්‍රම ේදම් මේ බුද්ධ සනය තුළනෑ ළ ජීවිතති සෑම සිල් ලකම භාගගේ තුන්සගේ රම ත් එක් जीවත්ෙන්න්න මයි ුදුරජාණ යන් නවදාල එනිසා සල් පුද්ල සු රද පුදග ලයා හිතර හි හො ද හ න.

ගැනි කාවරවටන්න හැදුවත් වැඩන්නේ තමන්ගේ හිතරවටෙනලං එතන වැඩින දෙ න හසීලයක්නහ ඇසීලයක් නෑ ඩෙන දෙයක් නෑ. ඉතින් එනිසා එහෙම හිතන්න අත්්‍යපා වරුණ අපි මේ පුද්ගලිකව තනි තනිම මරණයට මෝුණ දෙන වෙලාවා ආවට පස්සේ ඔය කොයි දේවල් කරපු අයට වුණ. අවසානයේ ඇතුලාන්තන් ගන චෝදනාවක්තියෙනවා. අන්නේ චෝදනාවටයන් අතුනෝතින් ඒ චෝදනාවට නම් වරුණ. උත්තර මැදල්ලා බේරන්න බෑ. එමගේ ඇතුලාන්තිෙන් ඇදැනෙන ශාන්තියක් තියෙනවා මේ ධර්ම පුදුරපුොට රණ මංචකේද එක මංචකයක් වෙන්න පුළොන්ගොන ාරක්වෙන්න පුළුවන් එතකොට ආනෙ වෙලාවට එයාට ඇති වන ශාන්තියක් තිෙනවා ඒ ශාන්තිය ඇැති කරන්න මාරයටවත් බෑවරුණ. එනිසා බුදුරජාණන් ව අදාරන්නවා මේ ධර්මය හැසිරච්ච කෙනා ධම්මෝ හවේ රක් හති ධම්මචාරයේ ධම්මේ සුචින්නේ සුකමාවහාත්. නැයි ධම්මෝ අදම්මෝච ඔබෝ සමවිපාකිෙනවා අදම්මෝ නිරය න්නේේති දම්මෝ නති සුගගැති ධර්ම මේ හැසිරෙන කෙනා. ඇම සින් රකිනවා මයි යි යිවෙන්න දෙ නෑ යාට අමුතු අන රක්ෂාවක් නෑ මට වසන කෞවද පිහිට වෙන්නේ මටක කවදු පතුර ගරක්වත් වව ත ශ ව වරු.ඒ පිහිට යායට කොහමද ලැබෙනවා අගිහි හෝවේවා පැවිදි හෝවේවා මට දරුව ෝනි අනාගතේ බලන්න ඥාති නි ඒ දරුවට කටකගන්නක් මම මෙහමේම දේවල් කරන්න ඕනි. ඒෙම වැරදිවැඩ කරන්න නං අවශ්‍යවන් නෑ කහොමත්න. එනිසාක් කෞුරු නිසාවත් අම දරුව නිසාව. ඊල්ලංඟට. හළමිතුරන්න්නේ සාවත් වැරදි වැඩ කල්ලර ඔොට මර්ණසන සම සැනසිල්ලක්නෑ. ෝ වැඩ සංඟරාවේ තියෙන්න්නේෙ මේ මුන්හැම අඹුදරුවන් උපතින්නේ පින් බලයෙන් බෝකල් පවතින්නේ. උන් කල පින්මය උන්රඳවන්නේ ඉන් සිත ලොබමය තොප පවතින්නේ ක කියළලාමේ ඔබ අඹුදරුවෝ යහමද නම් උපදිනන්නේ. ගොල්ල කර පිනට කියනවා. උන් කරබ පෙනනතම උන්ට මනුසලෝක කන්නපොන්න හත්තුවනි කළමේ භෂාව කිව. ඔබ ඒවා මුල්ක න බේෂිත ලෝබයෙන් පුරෝගන්වා කිය ඒකනි ඇත්තේ අතාාර්ථීමේ සිද්ධ වන්නේ එතින් අපේ පරණ බණපොත්වල කපු කරුණුවරුණ ඒ කාන්තයෙන්ම මේ පුදුම ජීවිතවලට ආලෝකයක්. ජීවිතා දර්ශය ජීවිතාදර්ය ජීවිත විශෂය කැඩපතක්. ඒ වගින් ඇත්වෙච මිනිසු තම අන්ද මන්දවෙලාද කර කියාගන්න දෙයක් නැතිව. හරි පිහිටක් පැහැදිලි සරක් නැතිවෝය ජීවත්වන්නේ පන්න පොති ඉවත් වෙච්චගේ පලය මක දර්ග කාලීන ඇති වෙච්ච විීසයක් වරුණු. තින්න එනිසා මේ හැමවනුස්සෙක්ම හැම කෙනෙක්ම මේ අහදදි. වැඩි වැඩියෙන් දධර්ම ශ්‍රවණය කරන්න. ලාමක දේවල්නන්වෙ කන් දෙගෙන් අහන්වත්තේ පැස දෙගෙන් බලන්වත්තපා. මං පසුගේ වැඩ සහන් වල්ද ඔබට අවධාරණෙ කරව මනිස් ජීවිත එකක තත්පරයක් ලාමගකදේවෙන්ුවෙන් නස්තිකරන්නෙ පාගලාන, අදත්තිේ කාරණය අවධාරණය කරනවා. එනිසා තව දවස්ගානය ජීවත්ව වෙන්නේ එනිසා. දවස් ලස්සන ජීවත්යෙන් අපේ හන්ද්‍රනේ තව මට මේ යොමු කරපු ප්‍රශ්නයයක් තිබෙන ස්වාමීන් වහන්සේ ප්‍රශ්නය ඉදිරිපත් කරලා තිබෙන කාරණාව මම කොතෙක් ධර්මානුකූල මාර්ගකට යොමුුවෙනට උත්සාහ කළත් මට නොදනුවත්වම මට හිතාගන්නවත් බැරි ආකාරය මම පවට්ට අකුසලටම යොමුය නොස්වාමීන් වහන්ස එවැනි තත්ත්වය තුළ මං හිත කොතෙක් උත්සාහ කළත් නිවාගන්නට එමනත්තනම් කොතෙක් උත්සාහ කළ ඒතත්වෙන් මිදන්නට ඒ මොහොතට ඒ තත්ත්වේ සැනසීමක් ගෙන දුන්නක් ටිකවවෙලාගට සසු නැවතතා පුරුදු විදිහට අකුසලේ පත්තට නැඹරුවවෙෙන්න්නේ. එතුම නිමසලති බෙන්නිවන නසමික මේ මාරාවේශයක් නිසාමාර බල පෑමක් නිසාසිදුවනව පිළ ස්වාමීන් වහන්ේ නොමකොත් හි පත් කල තිබෙන දේශනාවක එතුන් ඇසුව කියලා. ඉති ඒවගේ තත්ත්වයක් නිසාද මෙහමවෙන්නමං තැබැවින්ම ධර්මයට එන්නට ප්‍රියයි කැමති, ඒ සඳහාමං උත්සහදරන හැබැයි කුසලට මායොමු වෙන්නේ මාරයාගේ ලපෑමක් නිසාද මාරයා මිනිසුන්ගි ධර්මයේ යෙදීමට ඔවුන්ධර්ම යෙදීම තැනදී ඔවන්න පසුබස් වනාකාරෙන් කටයුතු කරනවාද හෙමවෙන්න ඉඩකඩත් තිබෙනවාධි කියලා විමසැල තිබෙන ස්ෝමිනහස. වරන බුදුරජාණන් වහන්සේ වදාරෙනවා නාහම් භික්කවේ අඥන් ඒක බලම්පි සමනපස්සාම යතහෙදම් ික්කවේ මාර බලං. මහනින් මගේ බුදුවැසට මර්ධනය කරන්න මාරු එක්කම ව බලයක්ක් පේෙන්න්න කනෙන මාර ලයතර. දස ම්බරක් සන ගැවිල්ල කරපු බලපෑම් කොච්චර තියෙනවද භගතු . හැබයි වරුණ ඒ මාර බලපෑම් ඉන්න මේ මගඵල ලාබීව නිවන්දකින්නම උසාහත්ව නයට තමයි ය කියන බලවත් දිහට න එතන හාම පංච සිල ටක ගන්න හාවත්ව නායට මා බලයක්න ව ක හිතුවත් හැ රුණු කවදවා සිල්ක් කියන පුලන් ේද ඇද ද ල් ම යුතු ග න්න ට නි . ට තු ക ෙ ඔ හි ල් දඳ හ තු කිය ിල් ේතු මයි ඩ ර ോ සි ේ ඩ ුවත්. ോබ විතර රුන දේ ඩ ත් දේ ල් ി දෙෙන්න්න. දේශ ේ ස් ාවක් ස ැോ ල . എ සා ල් බිඳ න්න ේතු මොනවා ද ോබ විමසන්න. ක ඔබට හොද ුවක් තියෙනවන ඔට වැට ෙවී මෙ මේ වැ ද පුරද් හින්ත මගේ ීලේ බද වැදි අතාාව නිසා වැදි දර්ශන බැලිය මනිසා මෙ වැදි පුද්ගලයක් ඇුර කිරීම නිසා මෙන්න මගේ ල් ිදන්න හේතු ඔබට पे තකට ීले ිදෙන්න්න හේතුවෙන දේ මයි රුණ लो ය දේශය මොහ ලබේ දේශය හ, වල කර ඉන්න කෙනකුට ල් ර ද බ . ..ാാ. കേ മാരെ േ ാര ്ോ. මාර්බල පෑමක්ඔයි පාපී මාරය හැටට බදුරජාණන්වාස වදාල. ඒ අගේ බල පෑමේ හැටේ එඒත් දැම් භාග්‍යතුන්නසේ වදාාරවනේ මාරයාගේ හැට වැලිගාලයන ප්‍රතිපදව සතර සචි පට්ානය කියල් සතරසති පට්ානය පුරදු කරන්නකට වරු මාරිහට පේෙන් නැ කියරන ගිය දිසාල් ම මොකදම ික්ෂුණනාසගේ මානසිකත්වයකලොත් පේෙන්න්න. එපමනකින්ම ඒ ක්‍රමයමීම් මාර පාසයන් නොගුළු වලදාන? මාරයාගේ විශේ ආවිෂයක් කරනවා මාරයාගේ ඇසට වැලිගසන්න පුළන් උත්තම දහමක් මේ උත්තමදධරම. ඉතින් එනිසා ඒවගේ මි මාර බල පැනමට ම ආරම්භදාව යට වෙනවා කෙරන ඒ එක වැරදි. ර බලයතර අර බලය කුත් න කියල බුදුරජාන් වස දාල මක ල මතක්ල එනි ඔබය හිතන් එ ාම ප්‍රශල හප පින්වත් එෙන හිතාන මට පුලන් එකක කරගන්න මම හැඟීීමමලට සගොනොවී හිත ආරක්ෂා කරනවා එෙමනැත්නං මේ සිල් බෙදන ක්‍රමයම හඳුනාගගේ බද තැංවට පතිකරමකව පි ග න් ය පදල ක අත දන ේද වෙන්න කියලා. නන්ගති සම්බූන කතමනවත් අන්නන තමන්ගේ සුග තිීගෙනනමත්තිතනවාන. යිකවර අතුරතාල කරන්න වශයන අපි දු සේල වෙලාවරන. ඊල්ලඟට අපිතමගේ පුද්ගලයා ටෙලිනාට බලනේවා අන්නන්නේවාගේ විකාරවැඩක කන්නනවායි කියලාලවරන ෝමත් අයි විස්්‍යයන යිට පස ාගේ දේශ. ල්ඟට දේශපාලන කතාහල පටල්ලා ඉන්වකළ හිතමකෝ. ඒත් තිං වෙනි රාගේ දේශය විස්සනයක. ඉතින්ං ඔයි දදිට මේ සිිල් විිදන්න හේතු තමම්ම හදාගන සිල්බි දෙෙනනකොට අන මේක මාරයට කියලා පවරාන්න හො දැන. හඳ අපට සමගන්න කාලවෙලාවක්‍රමක්‍රමෙන් ලංවෙලා තිබෙන අවසාන වශයෙන් අප හාහමුද්‍රණය දැන් අපි දකින දෙයක් තමයි, බුදුරජාණන් වහන්සේට අපි ශ්‍රීලාංකය බෞදධ ජනතාව පුදුම ගෞරවයක් තිබෙන්නේ. මාගේ ශාස්ත්‍රෘන් වහන්සේ කියන ගෞරවනී ආමන්ත්‍රනයින් ්‍රමයි අප බදුජණන් වහන්සේ අමත්‍ය. ඒ අපේකම නැතන් අපේ බුදුජණ වහන්සිකතින්ට සමීභ සම්න්ධතාවේ බොහෝ ශක්තිමත්ව ගොඩනැගෙන අතර ඒ නිසාම ඇතන් ඇතැම් වෙලාවට ස්වාමි හන්ස කටයුතු කිරීමේදී සමහර වෙලාවට වැරදි මාර්ගීක මන් කරනවස්ථා තිබෙන දැඟර. මන්ගේ කියෙනා නැතැන් තමන්ගේ පවලේකිරරි තමන්ගේ ඥාතිය ලඟම කියෙනා හිතවතා දරුහල්ලත් බිරිද ස්වාමියයා මේ අදකට ගත්තහම ළඟම ඥාතීන් ර්තිබෙන කැමැතවගේම දෙමි අපේ කරගන්න හදන එතකොට ත මෙහෙම මවහන්සකින් විමසන්නන්කෝ ලංකාවට තෙවක් බුදුරජාණ වහන්සේ වැඩිය ස්වාමීන් අහස කරස මහිතුදුමහරහතන් වහන්සේ. ලංකාල ධර්මය ස්ථාපිත කරන්නට යෙදනා. මූලික බුද්ධ ඉතිහාසේ බුද්ධ වචන කාරණ පිළිබඳවත් සඳන් වෙලා ඇති. එං අපේ ඉතිහාසය පවා ඇතමන් සමිලන්ස විෘති කිරීමට ලක් කරන්න උත්සාහරන මෙ අපේකම නිසාම වෙන්නට පුළුවන් බදුරජාණන් වහන්සේ බෞදධර්ම අපිට ස්ථාපිත වෙනවා කියන්න ඇැම් බුදුජණ වහසගේ ධර්මය රැකිෙන්නේ මිලක්දධර්මි තලය කියල ඒ තියන හැඟීම නිසාම වෙන්න පුළුව. යම්කිෙනෙක්කිහිම ඉතිහාසය හෝ. ූලි බුද්ධ වචනයෝ හෙමනැතිනම් මේ තිබ බුදුරජාණන් වහන්ේ වැඩි හිට ස්ථානොෝ. එහෙම වෙනස් කරලා ඉතිහාසේ විකෘති කිරීමට ලකිරීම අකු සල අද ස්වාමිනාන්ස. වරුණ දෙවැනි ධර්ම සංගායනාව සඳහා හේතු බෝතවෙච්ච කාරණ අතරය දස අකැපවස්තුෝන් හේතුවන. ඒවගේම ඒ දෙවැනි ධර්ම සංගායනාව සඳහ අර්බෝධ ඇතිකරපු භික්ෂූන් වහන්සේ එලාට වුවමනාවනා එක මතයක් පිළිගන්වන්න අනිත් පක්ෂයට. කක්දේ මතයි බුදුරජාණන් වහන්සේ උපන්නේ දම්ඹදිව මධ්‍ය දේශයනෙමයි නැගෙන හිරදිසාාවේ පැහදිලිද එදැම් බුදුරජාණන් වහන්සේලා සියල්ලු බුදුරජාණන් අසල පහළවෙන්නේ බුද්ධ ගයා මේ පින්බි මේ එම නැත්ත මධ්‍ය දේශය තමයි භාග්‍යතුන්සේ උපදින්නේ ලොවතුරා බුද්රාජට පත්වවෙන්නේ පළමු ධර්මය දේශනා කරන්නේ පිරිනිවන් වඩින්නේ. මධ්‍ය දේශයි එතකට ඒ මධ්‍ය දේශයකැන ඒ තරං යනු භහව සම්පන්න බින්කඩක් ඒ මිින්. ධරම සභාවයක්කෙඩට සිද්ධ වනදයක් නැත්තම් මේ භාගතුන් වහන්සේ යම් බොහමියකට සීමාවෙනවන්නේ මේ භාගතුන් වහන්සේක විශ්ව සාධාරණ වස්තුවා එතකොට දැන් ඒවිශව සාධාරණ භව නිසාමද නැත්තගේ භාගතුන් වහ ප්‍රතින අධික් ශ්‍රද්ධාව නිසාමද කියලත් එක පැත්තකෙන් හිතනවා ඒ කාලේ අය මේ අපේ භාග්‍යතුන්වාසේ පදදුනේ නැගන යට දිසාාවය කියලා මේ මත අරංයන් හැදවා හැබැ අනිත් පැතර කරුණු ඇතන තියෙන ෙම්‍රදධාවවත්ති නන් කවදාවත් භාගතුන්ස වදාළ විීනයට සීලයට ධර්මයට අභියෝග කරන්න ඉ හැ. ඉතින් එනිසා බුදුරජාණන් වහන්සේගේ සුවි සුද්ධ සාාසන ඉතිහාසේ පැහැදිලිව සඳාන් වවා අ භාග්‍යතුන් වන්සේ පහල වෙච්ච තැන. ඒ සඳහාන් लेේ කන ගත සාක්ෂ්‍රි පුරා විද්‍යාත් මග සාක්ෂි දැන් කාලිගත්තුත්ව බෞතික විද්‍යාත් මක සාක්ෂි පවා සි අල්ලින් සනාත වෙලායිවරයා තතාාගතයන්හන්සේ පලෝ සුද්ද මුහමිය තින් එහෙම බහමිය එක පහළවෙලා තුන් වතාවක් සිරිපාතබල මේ බහමිය ලංකා ධරනීතලේ අපට පුද්දුම ආරක්ෂාවකාශිර්වාධයක් ලබා දුන්න. ඉතින් යැනිසා අපට මේ ඉතිහාසේවරුණ එහෙම විකෘති කරන්න හෝ මේ ඉතිහාසයට අලුත් අර්ථකතනයක් දෙන්න ෝ කවවරි කෙනෙක් හිතනවනගේ මිත්්‍යාව කරනි කෙනක් ්‍රදධාවෙන් එහෙම කරනම් අපේ ුදුරජාණන් වහන්සේකකි හැඟීමන්දගෙන ම බලන්න එහෙම කියන आएගේ जीීවිත වල මේ उत्තම ධරම පිළි බඳවත් එහම කතිකාවක් තියන මද මේ ධरරම ඒ අගේ जीීවි වර පतिතිබबाදධ වෙලා තියනෙන මදपाරුණ ධරමයට ඇතුल වේचे ෙන බැपපු केෙන කවදදාකවත් වාද विවාදබල පැටलेන්නේ නෑ වාදංच जाතං මुුණ නෝ උපේති තස්मा මुුණ නත්ති कोහිංच लोगෝ की බුදුරජාන් ව से බදානොයි වාදයන්ට කවදාකවත් මේ මගේ ස්්‍රාවය බැसाගන්නන්නේ නෑ මෙ ම ෙ බ ේ රන්න මෙ ධරම බදු සසු අල්ලා ගැ ුදු සසන ප්‍රගුණ රීම ධරම அල්ලා ගන්න ක්‍රමතු ක් තියවා. එකක් தම අලගද් ූපම රි අත්த்திක කියන්න. වි ල ද්ද කියන විසකුරු සර්පයාට නම ඒ විසකුරු සරපයා, නැ්ෙන්ක් බඩෙන්ක් කදෙන් අල්ලගත්තොත්යයා අනි වාරෙන් දෂට කරන අන්න වගේ මේ ධඩම මේ ශාසනය මේ බුදු සසුන සමස්තය වර්දවා කෙනෙ කල්ල ගත්තොත් ඉතිහාසේ විකෘති කරමින් හෝවේවා ධර්ම කරුණු විකෘති කරමින් හෝවේවා ඇමනත නිවැරදි දෙස ධර්මය දරාගන්නවා කුමක් පෙනසද වාදය පිණිස මේ කොයි ආකාරයෙන් ශාසනය අල්ලුවත් අවසානයේ පුද්ගලයාගේ මූලං කනතියත්වනො තමන්ගේ කුසල්මුල් හාරායා ඉවක් කල්ලා යා පල්ලමමුකොට පිරිියෙනෙක් වෙන රි ඊළඟට නිත්හරනත්ත පරිියත් ඒකන්නේ නිස්හරණනාත්්‍යහස මම නිවනිින් නිමී සැනසන්නයි මේත් සාාස්ට ශාසනය සුරු කරන්නේ කියල හිතලායා ධරම ගෙනගෙන අනිත් අයට කියලදෙනවා. ඒක යහපත් ක්‍රමවේදයක් ඊළඟට බණ්ඩාගාරිි පරිියඇත්ති කියන රහතන් වහන්සේලාගේ හදවත්වල මේ ධරමය දරාගෙන පැමිණීම. එය අන්නගේ හපත වෙනුවෙන්මයි. ඉතින් එනිසා මේ අලගත්දධූපම පරිීියත්තියෙන් බුදුසුන ඇල්ලුවොත්නං අල්ලන භික්ෂුවටද ගී අට දෙයක් පිළිගන්න හැමෝටම මහා පුදම විනාසයක් වෙන්නේ එනිසා අනුකම්පාාවෙන් බොහොම මෛත්‍රයෙන් සී පත් කරන්නේ බඳු වැරදි මතවාද වලට එන්න එපා භාගවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධසාාසනය හරියට නොකැල්ලෙන්බිච්ච සුනීල පොකුණක් වගේ ඒ පොකුණේ මඩනෑ ගල්බොරලුන කැටැබලිති නෑ එක ලබන්න හැදෝටඕන කාටුවත් කලඹන්න ुද් දරම ැයිඒ හාව ඇත්තුෝ පිරිහිලා යනවා. එනිසාඔබට කල්පගනිකෙන් හම්බෙත්ත බුද්ධ සාසනය ඒ කාල් නිර්णයන් කරන්න ඔබජගත साමතෙ නෙේ ඒතිहा से හාरा න තර ඔබට අභිඥ බල පර ප්‍රාप्त भाක් නෑ ය කතාහගන්න කාවත් ළ නු මේ මහපने එක अंगला किසින් මම කියැන හපොලුවෙන් अගල किසි මන්නෙම මේ ශසනය අර්ථය වර්ධवाගන්න नेपा මने කියන්නේ එඒහ මභඥ පර පप्්त උත්තුම තමයි මේ शाසන आदिම කොටස් कारරය हो හිමහර තන්නස ංකාවට වැඩිය හස් කුසින් හිතලවලන්න ධර්මයා අරගනාවේ මහා හස්කුසින් හන්සරාජෝරෑනක් වගේ ඉති නිසා හෙම විරාග යුතුමන් ගෙන් ගැබස ගත් ර පු ළොන් ො ගවල මේ සාසන පුතු ර රෙන් ගව ග ම හි ග තු ට ද හිට නි අප කතාකරන්න ති නිසා වැ දි ද ව ප ග තු සැබෑ ද්ධාවක් තියන න බම. ලිමවර්න ප්‍රවේශය කදාගත්ත වගේ සිල්වත්වෙෙලා ගුණවත්වෙලා මේ ධර්මය පුරදු කරන්න. මොහොතක් නමුත් බුදුගුණසිහි කරන්න. ඒවට කාලේ ගන්න වාදවිවාදවලට නිමේ පරහංආදී නව ගුණයන් හොඳයට සහිකරලා හිතුව ඇසිල්ලේ මාසරගේ මගේ සා්ට වන්වාසේ මෙම කෙනෙක්ෙලා ඉතට වැටහෙන විදිට බදුගුණසි කරන්න. ඉන් අනතුරුවඔයේ ඇසකන ආසාද ඉද්‍රිය ධර්ම පිළිබඳ විදර්ශනාවක් කරන්න අනිත්‍යේ වශය දුක්වසේ අනාත්මෝ සයම් බල. ු ේතම්ම නේු හස්මි නමේ සුවත්තාතී කියෙලා නුවන ම සන්නෝන ඇස මගේ නවේ මගේ ජීවිතයනෙයි මට ූමනා විදිහයට මගේ ආත්මය කෙන්ට පවත්වන්න බෑ පෘපයක්ත්තේෙමයි අධ්‍යාත්මිකා අයතනත් තේමයි. බාහිරාහිතන හයත්තේමයි විඤඥානකාය හයත්තේමයි ස්පර්සාආහිතන හයත්තේමයි ඒනිසාහටගන්නා වේදනා හයත්තේමයි. මූලි කරගෙනහටගන්නා තන් හාකායි හත් එහමයි ක කියෙනව චක්ක සූත්‍රීවර්ණ දේශ කරන්න එනිසා ඔන්නව අතමයි මනසිකාර කළ දුකෙන් අතමි දෙන්නවඕො එනිසා ඔබට අපි ආශුරුවාද කරනවා අද මේ සිතන තසපුවේදී මේ හැෙන ධරම පරයාය ජීවිතයට පිරිසිුදු ලෙස සම්බන්ධ කරගන්න මේ ඔබට වාසනාමුන්ත නිමේශයක් මොහතක් මග හරිින් එපා මං අට වෙන දමතක් කලා වගේ මේවැල්සටහන මේ අවසන් වරමෝතිී අවසන් වඋනාාට පසේක පාට නැගිතින්නේ නැතිව වාඩಿ වෙලා ඉන් සන ಮතතා ැಯ කාලා කැದಿಲ ಿದಲ බುದදු ಗුණ ೊಂದට සිහි කරන්න. මිනිಿತ್තු හළವක් නතಡ වෙලා ඉದලා ඇස කන නාසාදය ධරම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වසයෙන් බලන්න ඒවගේ ඔය ශරේරයේ දියාගේේසාාලෝමා නකාදන්තා තචෝ මන් සංආදිය වයෙන් කොටස් වසයෙන් බලන්න දන්න තේරන තැනින් පටන්ගරගෙන ඒය භාවිතේයට ගන්න මිනිිත්තු පහලවක්වත්. එනිසා ේ ශක්දිය වාසනාවෝබට ලැබේවා අද මේ උතුම් ධර්ම සාකච්ඡාාවට සම්බන්ධ සිලු දෙනාටම පින්වත් වරුට නැත්තේ ෆෙම් කාඩය මන්ඩලි හැමෝටත් මේ උතුම් බුදු සසුනතුල්ල විමුක්තිය චතුරාර්රි සත්‍ය අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා හැම්ම හද ක්තකටම බුදුරජාණන්වාස ගුණ මිහිර දැනේවා කිසිවෙෙක් මරණ සන්න සමේ මුලාවට පදනොවේවා හැම දෙනාටම මිහුතුම් දාම අමාවක්මවේවා කළම මාශිරුවාද කරනවා සිලො දෙනාටම තෙරුවන් සරණයි සාෝ සාසා ඉරි සිදනි අස්පුුව ර්ම සාකච්ඡාව වැඩ සටහන නිමා කරන්නටයි කාලය ෝදා වෙලා තිබන්නේ වැදගත්තා වටිනාා මංගතන්නේ මිලක් කල නොහැකි. අමිලදායාදයත්තමයි ධර්මදායාදය. එදායාදේ තමයි මේ දෙපෑක කාලය තුළ ඔබේ ජීවිතයඇත ඔබේ ජීවිතයේ වැරතිරෙන තැන් හදාගන්නට යහ මඟට ගන්නට අර්ථවත්වගේ වන්නට. ගෙවා මේ ජීවිතය තුළ උතුම් වූ දහම අවබෝධය පිණසම. එකතු කර කන්නට මාර්ගගේ කිය තු. බෙළිහල් සීල සමහි තා ර ස ස അ ධර්ම කා ්‍රපිටක ච ය ්‍රපිටක විශරද స్ත්‍ර ති ජ කිය ප ి ోජන බළ ගො ස් ම හන්ස බහන්සේ නිදුක්වේවා නීරෝකි වේවා දර්ඝශ ඔබහන්සේට ලැබේවා ඔබහන්සේ කරන මේ සියලු කුසල් ඔබහන්සේට නිවනිින් නිවීමට පාරමිතාවේ වායි කියල. ොම ගෞඩවසතින් නැත්තහන ශ්‍රාවක ප්‍රජාවෙනුවෙන් ප්‍රාර්ථනා කරන. ප්‍රර්ථනාවත් සමගෙනයි. අද ඉරිදා සිද්න තසපුවෙෙන් සමුගන්නේ නැවතත් අප. ලබන සතියේ මෙැලෙසින්ම මේ උතුම් ධර්මය ශ්‍රවනය කරන්නට සිත්්නෙතසපුහන්නට ඔබට අරාධනා කරවා. හැමදිනාටම තෙරුවන් සරන ප්‍රර්ථනා කරනවා.